දැයි හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ සුපුරුදු දහම් හමුව පවත්වමු. අන්තර්ජාලය ඔස්සේ ලෝකේ පුරා විවිධ රටවල ඉන්න අපේ කල්යාණ මිත්‍ර පිරිස එකතු වෙලා අපේ අවබෝධය පිණිස අපේ ධර්ම මාර්ගයේ වඩාත් පිළිපෙහෙලි කරගන්න කරන සාමූහික ප්‍රයත්නයක් මේ දහම් හමුව ධර්ම සාකච්ඡාව. පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අපි ඉතාම වටිනා කටයුත්තක මේ යෙදී සිටින්නේ. මේ අය ඉදිරිපත් කරපු මාතෘකා පදනම් කරගෙන අපේ ධර්ම මාර්ගයේ විවර කර ගැනීමක් අප මේ කරන්නේ. එතකොට අපි දැනට විපස්සනා කියන මාතෘකාව අරගෙන තියෙන විදස්සනා නැත්නම් විදර්ශනාව කියලා අපි ඔය වචනේ දෙවි කීප භාෂා තුනෙන්ම යෙදෙනවා. විදර්ශනා කියන වචනේ සංස්කෘත භාෂාවේ වචනේ. අපි බොහෝ වෙලාවට සංස්කෘත භාෂාවේ වචනේ තමයි භාවිත කරන්නේ විදර්ශනා කියන වචනේ. පාලි වචනේ විපස්සනා ඒක පාලි භාෂාවේ යෙදෙන වචනේ. සිංහලෙන් විදසුන් කියලා තියදෙනවා. විදර්ශනා කියන වචනේත් භාවිතා කරනවා. ඉතින් ඔය භාෂා තුනේ වචන තුනක් ඔය යෙදෙන්නේ නිවැරදිව දැකීම, නිවැරදිව අවබෝධ කර ගැනීම, යථා පරිදි දැකීම, යථා පරිදි අවබෝධ කර ගැනීම වැනි තේරුම විදර්ශනාවල තියෙනවා. එතකොට අපි ඊයේ මේ විදර්ශනා මාතෘකාව ඉදිරිපත් කරගෙන මෙහි සැලකිය යුතු තරම් ප්‍රමාණයක් අපි සාකච්ඡාවට අවධානයට ගත්තා. මම ඒ සඳහා සුදුසු ධර්ම පාඨයක් උද්ෘතයක් ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කළ පේඨක උපදේශ පාලියෙන් උපුටා ගත්ත මේකට ගැළපෙන ධර්ම පාඨයක්. මොකද ඒ අනුව අපි ඊයේ විදර්ශනාව මේ යථා පරිදි දැකීම, ඇති සැටියෙන් දැකීම කියන දේ කුමක ඇතිසැටියෙන් දැකීමද, කුමක්ද මේ ඇතිසැටියෙන් දකින්නේ ආදී වශයෙන් මේ ප්‍රශ්නේ මතුවෙනකොට අපිට සිද්ධ වුණා අපි දැකිය යුතු දේ කුමක්ද කියලා සොයාගන්න. කුමක්ද අපේ විදර්ශනාවට විෂය වන කාරණේ. විෂය වන්නේ මේ පඤ්චස්කන්ධය. එතකොට මේ ස්කන්ධය දක්වා මේක ගොඩ නැගෙන ආකාරය, සකස් වෙන ආකාරයත් අපි සාකච්ඡා කළා. ප්‍රාථමික මට්ටම ධාතු නැත්තම් භූත වශයෙන් තියෙනවා. සතර මහා ධාතු, සතර මහා භූත. ඊට පස්සේ සතර මහා භූත ගොනු වීමෙන් උපාදාය රූප සකස් වීම, උපාදාය රූප සමග නාම ධර්ම
සකස් වීමක් තියෙන නාම ධර්ම ඇතිවීමක් තියෙන ඇතැම් උපාදාය රූප වල සියලුම උපාදාය රූප වල නාම ධර්ම සකස් වීමක් නැහැ. හේතුඵල ධහමට අනුව ලෝක ස්වභාවය අනුව ඇතැම් රූප ධර්ම උපාදාය රූප වල නාම ධර්ම ගොනු වීමක් නාම ධර්ම ක්‍රියාත්මක වීමක් අපිට දකින්න පුළුවන්. ඒ නාමයි රූපයි එකට පවතිනකොට සත්ව කියලා කියන මේ සත්ව මට්ටමට ආවයින් පස්සේ ඒ වර්ධනයත් එක්ක සත්වයන්ගේ ආයතන ක්‍රියාත්මක වෙනවා. ආයතනත් හයක් විදිහකට මනුෂ්‍යයන්ගේ ගත්තොත් ආයතන හයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ආයතන ක්‍රියාත්මක වීමත් සමගම කන්ද සකස් වීම සිද්ධ වෙනවා. අන්තිමට අපි මේ උපාදාන වෙන්නේ එහෙම නැත්නම් තණ්හා මාන දිට්ටි ඇති කරගන්නේ වැරදි දැකීමක්, වැරදි වැටහීමක්, වැරදි අවබෝධයක් ඇති කරගන්නේ මේ කන්ද පහට පංචස්කන්ධවල. ඉතින් ඔය විදිහට අපි ඊයේ අපිට අපේ මේ විදර්ශනාවට විෂය වෙන ප්‍රධාන දේ කොමක්ද කියලා මතු කරගත්තා. එතකොට දැන් ඔය ඔස්සේ තමයි දිගටම විදර්ශනාව යන්නේ. ස්කන්ධ පංචකය මූලික කරගෙන කොහොම නමුත් අපි ඊයේ උද්දෘත කරගත් පාලි පාඨයේ කොටසක් අපි සාකච්ඡා කළේ නැහැ. ඔබට පේනවා ඇති අපි ඒ උද්දෘත පාඨයේ නැවත මතක් ගියොත් මම ඒක ඇතුළත් කරලා තියෙන එක යට අගහරියේ තියෙනවා දිදා චේසාහි විපස්සනා ධම්ම විපස්සනාති වුච්චති කියලා. මේ ධර්මතා ගැඹුරින් දැකීම දෙයාකාරයකින් දැකීමක් කියලා. ඒ දෙයාකාරය විස්තර කරන්න උත්සාහ කරලා තියෙනවා ඒ පාලි පාඨයේ අග. ද්විදා ඉමාය පස්සති සුභංච අසුභංච කන්හංච සුක්ඛංච සේවිතබ්බංච අසේවිතබ්බංච කම්මංච විපාකංච බන්ධංච විමොක්ඛංච ආචයංච අපචයංච පවත්තිංච නිප්පවත්තිංච සංකිලේසංච වෝදානංච ආදී වශයෙන් එවන් විපස්සනාති උච්චති කියලා. එතන මේ දෙයාකාර යම්කිසි ධර්මතා දෙකක් පිළිබඳ ගැඹුරු දැක්ම විස්තර කරන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට මෙතෙන්දී කියන්නේ විදර්ශනාවට අයිති වෙනවා මූලික ආචාර ධර්මීය පදනම හඳුනා ගැනීම. මේකට අපි කියනවා විශ්ව ආචාර ධර්ම ආචාර ධර්මීය පදනම කියලා. දැන් ඒක තමයි මේ මතු කරන්නේ බුදුදහමේ ඔය වචන දෙපැත්තක වචන පාවිච්චි කරන්නේ මේකට. දැන් සුභ අසුභ කන්හ සුක්ඛ සේවිතබ්බ අසේවිතබ්බ කම්ම විපාක බන්ධන විමොක්ඛ ආචය අපචය පවත්ති නිප්පවත්ති සංකලේශ වෝදාන ඔය වගේ වචන යුගල වචන ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්මතා නියෝජනය කරන වචන මේ මෙතෙන්දි භාවිතා කරන්නේ. මේ ප්‍රතිවිරුද්ධ ධර්මතා නියෝජනය කරන වචන වලින් මතු කරලා පෙන්නන්නේ පැහැදිලි කරන්නේ එක පැත්ත යහපත පිණිස හේතු වෙනවා, අනිත් පැත්ත අයහපත පිණිස හේතු වෙනවා. මේක ලෞකික වශයෙන් වෙන්නත් පුළුවන්, නිවනට අදාළව වෙන්නත් පුළුවන්. එතකොට මේ දෙපැත්ත හරියටම අවබෝධ කර ගැනීම විපස්සනා. දැන් අපි විපස්සනා කිව්වම හුඟක්ම අපේ සම්ප්‍රදායේ
විදර්ශනාව කියන්නේ මොකක්ද කියලා ඇහුවම කියන්න පුරුදු වෙලා තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන. ඒක තමයි අපේ සම්ප්‍රදායිකව කවුරුත් හුරු පුරුදු වෙලා තියෙන ප්‍රකාශන. නමුත් විදර්ශනාව කිව්වම ඊට වැඩි බුදුරජාණන් වහන්සේ ඊට වැඩි ගැඹුරින් උගන්වන විපස්සනා. අපිට විදර්ශනාව උගන්නපු අය මෑත කාලේ විදර්ශනාවේ එක කොටසයි උගන්වලා තියෙන්නේ, එක කෑල්ලයි, එක අංශයයි. විදර්ශනාව ඊට වැඩි පුළුල් විෂයක්, පුළුල් කාරණයක්. එතකොට පුළුල්ල කිව්වොත් විදර්ශනාවේදී ප්‍රධාන විෂයපත දෙකක් පිළිබඳ ගැඹුරු අවබෝධය ඇති කරගන්න එක. එකක් තමයි අද අපි මේ කතා කරන්න යන විශ්ව ආචාර ධර්මීය පදනම. ඒ කියන්නේ ආචාර ධර්මයේ ආචාර ධර්මීය පදනම නැත්නම් ආචාර ධර්මයක් කියලා කියන්නේ ඉතින් අදහස් කරන්නේ කල යුත්තක් හෝ නොකල යුත්තක්. සමහරට ඒක කල යුත්තක්, සමහරට නොකල යුත්තක්, ගත යුත්තක්, හල යුත්තක්. මේ ප්‍රධාන ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙක. එතකොට ඒක අවබෝධ කර ගැනීම, ඒක තේරුම් ගැනීම තමයි. ඒක හැබැයි ආචාර ධර්ම ආචාර ධර්මීය පදනම ඉතාම පහළ මට්ටම් වල ඉඳලා ඉහළ මට්ටම දක්වාම තියෙනවා. නමුත් බුදුදහමේ විශේෂත්වයක් තියෙනවා. බුදුදහම පෙන්වා දෙන්නේ සාපේක්ෂ ආචාර ධර්මත් බුදුදහම පෙන්නලා දෙනවා. ඒ කියන්නේ ලෞකික වශයෙන් ඒ විශේෂ ශේත්‍රයන් වලදී ඒ තැන්වලදී කළ යුත්ත, නොකළ යුත්ත, ගත යුත්ත, හල යුත්ත, අනුගමනය කළ යුත්ත, බැහැර කළ යුත්ත කියන මේ දෙයන්සිය පෙන්නවා. අනිකුත් ආගම් දර්ශන විද්‍යා විෂයන් වලත් ඒ ආචාර ධර්මීය පදනම උගන්වන. නමුත් බුදුදහම විශ්ව ආචාර ධර්මීය පදනම උගන්වනවා. ඉතින් ඒක අවබෝධ කර ගැනීම විපස්සනා. ඒකයි මෙතන කියන්නේ ද්විධා විපස්සනා, ධම්ම විපස්සනාති උච්චති කිය. මෙන්න මේ දෙයාකාර අවබෝධය ධම්ම විපස්සනාව කියලා. මේවා සරල මට්ටමින් කතා කරොත් දැන් යම් කිසි දෙයකට සාපේක්ෂ යම් කිසි කාරණයකට අදාළව මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙන මෙන්න මේ කාරණේට අදාළව ගත්තොත් මෙන්න මේක නොකල යුතුයි, මෙන්න මේ ටික කල යුතුයි කියලා තේරුම් ගන්න බැරි කමක් නැහැ. සරල මට්ටමේ ඉඳලා අපි ඒවා ඉගෙන ගන්නවා. ඊටාම කුඩා කාලේ ඉඳලා මේක ඉගෙන ගන්න ආචාර ධර්මීය පදන. ඉතින් ඊටාම කුඩා දේවල් වලින් ඒවා තේරුම් ගන්න පුළුවන්. හුඟක් වෙලාවට ආචාර ධර්ම කියන එක සකස් වෙන්නේ කිසියම් විෂයකට සාපේක්ෂව. දැන් සරල උදාහරණයක් කිව්වොත් මම මේ දවස්වල අපේ ආචාර ධර්ම හඳුන්වා දීම් තියෙනවා. අලුත් අලුත් ආචාර ධර්ම ලෝකේට. ඉතින් කියනවා මෙන්න මේ දේවල් නොකළ යුතුයි. මේ වෛරසය පැතිරීමට අදාළව ගත්තොත්, පැතිරීම කියන විෂයට අදාළව ගත්තොත් ඒ අය මීට අදාළ අය ආචාර ධර්ම හඳුන්වා දෙනවා. මෙන්න මෙහෙම කරොත් පැතිරෙනවා, මෙහෙම කරොත් පැතිරෙන්නේ නැහැ. එතකොට පැතිරීමට අදාළ කළ යුත්ත සහ නොකළ යුත්ත පැහැදිලි කරනවා. ඊළඟට බෝවීම කියන එකට අදාළව ආචාර ධර්ම පෙන්වලා දෙනවා. මෙහෙම කළොත් බෝ වෙනවා, මෙහෙම කළොත් බෝ වෙන්නේ නැහැ කියලා ඊට අදාළව ආචාර ධර්ම හඳුන්වා දෙනවා. ඊළඟට ආහාර පාන මන් දැක්ක සමහර අය හඳුන්වා දෙනවා. දුම්පානය කරන්න එපා, අද්‍රව්‍ය භාවිතා කරන්න එපා, සීනි, වැඩිපුර පැණි රස වර්ග
භාවිතා කරන්න එපා ආදී වශයෙන් කිය. අනිත් පැත්තෙන් ගත යුතු ආහාර ගත යුතු දේවලුත් මෙහි හඳුන්වලා දෙනවා. ව්‍යායාම කරන්න, මනස සතුටෙන් තියාගන්න, නිසි ආහාර පාන ගන්න ආදී වශයෙන් කිය. දැන් මෙතන ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්නේ ලෞකික කාරණයකට අදාළව යම්කිසි දෙයකට සාපේක්ෂව යම්කිසි දෙයකට අදාළව තමයි නිතරම මෙය කළ යුතුයි මෙය නොකළ යුතුයි කියලා හඳුන්වා දෙයි. ඒ ආචාර ධර්මයක් කියන එක පැන නගින්නේ එහෙම. ආචාර ධර්ම මතුවීමේ පදනම ඒකයි. එතකොට ඒ අනුව ආචාර ධර්ම ඔය සරල සරල මට්ටම් වලදී යම් යම් අපේ අවශ්‍යතා ඕනෑ එපාකම් වලට අදාළව ආචාර ධර්ම මතුවේ. කළ යුත්ත සහ නොකළ යුත්ත, ගත යුත්ත සහ අල්ල යුත්ත වශයෙන් දෙපැත්තක් නිතරම මතුවේ ආචාර ධර්මීය පදර. නමුත් දැන් ඕව අපට තේරුම් කරගන්න පුළුවන් සාමාන්‍ය ඕකට ඕක විපස්සනාව තමයි. දැන් ඕකවත් තේරෙන්නේ නැති තැන මිනිස්සු ලොකු ගැටලු හදාගන්නවා. දැන් ඔය මට්ටමවත් නොතේරෙන මිනිස්සු ඉන්නවා. යම් කිසි කාරණයකට අදාළව නිතරම මෙන්න මෙය කළ යුතුයි මෙය නොකළ යුතුයි කියලා කියන. දැන් පාරේ යනකොට අපි කියනවා පාරේ යනකොට මෙන්න මේ දේවල් පයින් යන අය මෙසේ මේ මේ දේවල් නොකළ යුතු. කළ යුත්තේ මේකයි කියලා කුඩා කාලේ ඉඳලා උගන්වනවා. පාරේ රියක් රතයක් පදවගෙන යනවා නම් රියදුරාටත් කියලා තියෙනවා මෙන්න මේ මේ දේවල් නොකළ යුතුයි මේවා කළ යුතුයි කියලා. එතකොට එතන පාරේ ගමන් කරන අවස්ථාවේ බස් එකකට නැග්ගොත් මෙහෙමයි මේ කළ යුතුයි මේ නොකළ යුතුයි. පොදු ස්ථානයකට ගියොත් මේ නොකළ යුතුයි මේ කළ යුතුයි. ආදි වශයෙන් යම් කිසි කාරණයක් යම් කිසි දෙයක් නිවැරදිව යහපත්ව ඵලදායීව පවත්වාගෙන යාමට අදාළව ඔය දෙයන්සය මතු කර දීම කරන එක ආචාර ධර්මවල පදනම. ඒක ආචාර ධර්මවල පදනම. ඒක ඉතින් උතෙන්දී බුදුදහම විතර වැඩි ටිකක් ගැඹුරට මේ කාරණය යන බුදුදහම අර විශේෂ සහ ආචාර ධර්මයේ කියන දෙකම ප්‍රශ්න කරන. දැන් අපිට පුළුවන් යම් කිසි දෙයක් සාර්ථකව කර ගැනීම සඳහා යහපත්ව පවත්වා ගැනීම සඳහා මෙන්න මේ දේ කළ යුතුයි මේ දේ නොකළ යුතුයි කියලා කියන. එතකොට දැන් අර විශේෂ සහ ආචාර ධර්ම යම් කිසි විශේෂකට අදාළවනේ ආචාර ධර්මයේ කියන එක මතුවේ. යම් කිසි විෂයක් යම් කිසි කාර්යයක් පවත්වා ගැනීමට යහපත් විදිහට සාර්ථක කරගන්න ඒක ඉලක්කය සාක්ෂාත් කරගන්න මෙසේ කළ යුතුයි මෙසේ නොකළ යුතුයි මෙසේ සිටිය යුතුයි මෙසේ නොසිටිය යුතුයි මෙසේ කතා කළ යුතුයි මෙසේ කතා නොකළ යුතුයි ආදී වශයෙන් ආචාර ධර්මයේ මතුවෙන්නේ. එතකොට බුදුදහම අර විෂයත් ප්‍රශ්න කරනවා. ඒ ඔබ කුමකට අදාළවද මේක මේ නොකළ යුතුයි කියන්නේ කළ යුතුයි කියන්නේ ඒ දේ කුමක්ද කියලා තහන බුදුදහම. මම මේක උදාහරණයකින් කියන්න. අපි හිතමු යම්කිසි රටක් තමන්ගේ ආර්ථික කාරණේ සාර්ථක කර ගැනීමෙහිලා ඒගොල්ලෝ මේ තීන්දුව කරනවා කියලා ආර්ථික මූලාශ්‍රයක් නැත්තම් මුදල් උපයන ක්‍රියාමාර්ගයක් විදිහට මස් කර්මාන්තේ ලෝක රටවල් එහෙම ප්‍රසිද්ධ රටවල් තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රධාන ආර්ථික වැඩපිළිවෙල සතුන් ඇති කරලා ඒ සතුන් මරලා ඒ මස් ලෝකේ පුරා විකිණීම.
එතකොට දැන් ඒගොල්ලෝ ඊට අදාළ ආචාර ධර්ම ටිකක් ඉදිරිපත් කරනවා. අපි මස් කර්මාන්තයේ යෙදෙනකොට මෙන්න මේ මේ දේවල් නොකළ යුතුයි, මේ දේවල් කළ යුතුයි. ඒ කර්මාන්තය සාර්ථක කරගන්න, ඒකෙන් උපරිම ප්‍රතිලාභ ගන්න මේ මේ දේවල් කළ යුතුයි, මේ මේ දේවල් නොකළ යුතුයි. එතකොට දැන් අර කළ යුතුයි සහ නොකළ යුතුයි කියන දේ තමයි ආචාර ධර්මය කියලා කියන්නේ ලෝක සාමාන්‍ය. හැබැයි බුදුදහම අර විෂයපතයත් ප්‍රශ්න කරනවා. ඔබ කුමකට අදාළවද මේ දේ කළ යුතුයි නොකළ යුතුයි කියන්නේ? එතකොට එතන විෂය වෙන්නේ අර තෝරාගත්ත වැරදි කර්මාන්තය. ඒකත් ප්‍රශ්න කරනවා. ඒක හරිද වැරදිද කියලා ඉස්සෙල්ල තීරණය කරන්න. ඒකට අදාළව මතු කරන ආචාර ධර්මීය පදනම ට එන්න පෙර විෂයපතය ප්‍රශ්න කරනවා බුදුදහම. මේ විෂයපතේ හරිද? ඒ දේ නිවැරදිද කියලා ප්‍රශ්න කරනවා. බුදුදහමේ ආචාර ධර්මීය පදනම සකස් කරද්දී අන්නේ ගැඹුරු තැනක් තියෙනවා. දැන් මේ කාරණේ වැටහෙනවා ඇති. එතකොට දැන් ප්‍රශ්න කරපුවාම මස් කර්මාන්තයේදී කරන්නේ සතුන් ඇති කරලා සත්ව ඝාතනය. ඒ කර්මාන්තය සාර්ථක කරගන්නට තමයි ඒ කර්මාන්තය කරන අය ආචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි මස් කර්මාන්තය සාර්ථක කරගන්න මෙන්න මේ දේවල් නොකළ යුතුයි, මේ දේවල් කළ යුතුයි කියලා. ඉතින් ඒ කර්මාන්තයේදී සිටින අය ඒ ආචාර ධර්ම පද්ධතිය අනුගමනය කරනවා. එහෙත් කර්මාන්තය ප්‍රශ්න කරලා නැහැ. එහි ඒට අදාළව ආචාර ධර්ම විමසීමක් කළා නේ. මේ කර්මාන්තය කළ යුතුද නොකළ යුතුද කියන කාරණා. ඒ බුදුදහම අන්නේ තෙන්ට යන. අනිත් ආගම් දර්ශන විද්‍යා ශාස්ත්‍ර වලින් බුදුදහම වෙනස් වෙන්නේ එතනයි. ඉතින් ඔන්නෝය ගැඹුරු තලයට ගිහිල්ලා ආචාර ධර්මීය පදනම හඳුනා ගැනීමේ හැකියාවට විපස්සනා කියලා කියනවා. ද්විදා ධම විපස්සනා කියලා කියනවා. මේවා ටිකක් අවබෝධ කරගන්න ඕන. විපස්සනා කියන විෂය මොකද්ද මේ විදර්ශනාව කියලා. එතකොට මම මේ සඳහා ගැළපෙන උද්ෘතියක් මම දාලා තියෙනවා. මේ බලන්න මම ඒ උද්ෘතය මං හිතන්නේ හැම දිනාටම පේනවා කියලා. උපුටා ගත්තේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයෙන්. ඒ උද්ෘතය මං අද දාපු උද්ෘතය බලන්න. තංකින් මඤ්ඤසි රාහුල කිමත්තියෝ ආදාසෝ. දැන් මේ ආචාර ධර්මීය පදන විදර්ශනාව උගන්වන්න යන්නේ බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම එතෙන්දී මූලික ඉලක්ක පුද්ගලයා වෙන්නේ රාහුල හාමුදුරුව යම් කිසි සාකච්ඡාවක් කරනවා. බුදුරජාණන් වහන්සේ පළමුවෙන් මහණු රාහුල මූණ බලන කණ්ණාඩිය මොකටද? ආදාස කියන්නේ මූණ බලන කණ්ණාඩියට. බුදුරජාණන් විමසනවා රාහුල මේ ආදාසයේ නැත්නම් මූණ බලන කණ්ණාඩිය කුමක් සඳහාද? රාහුල හාමුදුරුවෝ උත්තර දෙනවා පච්ච වෙක්කනත්තෝ බන්තේ. ස්වාමීනි මේ ප්‍රත්‍යවේක්ෂා කරගන්න. මොකද්ද මේ ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ? තමන්ගේ තමන් පිළිබඳ විමසීම, තමන්ගේ අඩුපාඩු දෝෂ පූර්ණතා අධිකතා තමන් දැන් මූණ බලන කණ්ණාඩි ළඟට යන්නෙම අපි කිසියම් ආකාරයක සකස් කර ගැනීමක් කරන්නේ අපේ මේ ශරීර ස්වභාවය නිසි මට්ටමට තියෙනවද කියලා බලාගන්නනේ.
ආදාසය පාවිච්චි කරන්න මූණ බලන කන්නාඩි. ඉතින් බුදුරජ රාහුලාමතුරු කියන පච්චවෙක්කනත්තෝ බහන්ති ස්වාමීනි, අපි ගැන බලා ගන්නයි මේ මූණ බලන කන්නාඩිය පාවිච්චි කරන්න කියලා. එතකොට දැන් ඔය පොඩි උපමාවෙන් පටන් ගන්න බුදුරජාණන් වහන්සේ මේ විශ්වාචාර ධර්මීය පදනම පැහැදිලි කරා. ඒව මේවකෝ රාහුල, රාහුල අන්නේ වගේ පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කායන කම්මං කත්තබ්බා. අපි කයින් කරන්න කය මෙහෙවල කරන්නා වූ යම්කිසි ක්‍රියාකාරකම් පද්ධතියක් වේද, ඒක හොඳින් නුවණින් විමසා බලලා පච්චවෙක්කිත්වා කියන වචනේ මෙතෙන්දී අපි ගන්නේ නුවණින් විමසා බලලා කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි, පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා වාචාය කම්මං කත්තබ්බා. හොඳට නුවණින් විමසලා තමයි වචනය මෙහෙවල කරන කාර්යයන් අපි කළ යුත්තේ. ඒ විතරක් නෙවෙයි, පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා මනසා කම්මං කත්තබ්බා. අපි මනසින් සිතුම් පැතුම් මනස මෙහෙවල කරන්නා වූ ක්‍රියාකාරකම් ඕන තරම් තියෙනවා. හිතනවා, කල්පනා කරනවා, මනසින් සැලසුම් කරනවා මේ දේවල්. ඒක තමයි මනසා කම්ම කියලා කිව්වේ. ඉතින් කරන ක්‍රියාකාරකම්ද නුවණින් විමසා කළ යුතුයි. ඔහොම කියලා දැන් මේ විදර්ශනාව උගන්න ආචාර ධර්මීය පදනම හරියට තේරුම් ගැනීම සඳහා. ඊට පස්සේ දේශනා කරනෝ යදේව ත්වං රාහුල කායේන කම්මං කත්තු කාමෝ අහෝසි. යම් වෙලාවක රාහුල ඔබ කය මෙහෙවල යම් කිසි ක්‍රියාවක් කිරීමෙහි කැමැත්තෙන් යුක්ත වන්නේද? කත්තු කාමෝ අහෝසි. තාම කළේ නැහැ. කරන්න කැමැත්තෙන් ඉන්නවා යම් කිසි ක්‍රියාවක්. එතකොට තදේව තේ කායකම්මං පච්චවෙක්කිතබ්බා. ඒ කාය කර්මය මෙන්න මේ විදිහට නුවණින් විමසන්නවා. කොහොමද? යන්නකෝ අහං ඉදං කායේන කම්මං කත්තු කාමෝ, ඉදං මේ කාය කම්මං අත්තව්‍යාබාධායපි සංවත්තේය, පරව්‍යාබාධායපි සංවත්තේය, උභයව්‍යාබාධායපි සංවත්තේය. මම මේ කරන්න යන තාම කලේ නෑ, කරන්න හිතාගෙන ඉන්න මේ කය මෙහෙවල කරන්න හිතාගෙන ඉන්න මේ කාර්යය මට අත්ත ව්‍යාබාධායපි සංවත්තේය, මට අයහපත පිණිස හේතු වන්නේ නම්, ඒ කියන්නේ මට පව් අකුසල් සිදු වෙන, මාව පහත් පුද්ගලෙක් බවට හැරෙන, සමාජයෙන් දෝෂාරෝපණ ලැබිය යුත්තේක් බවට පත් වෙන, ඒ වගේම දඬන වදබන්ධන වලට ලක්විය යුත්තේක් බවට පත් වෙනවා නම්, ගැරහීමට ලක් වෙනවා නම්, අන්න එවැනි තත්වයක් අත්ත ව්‍යාබාධය කියලා කියන්නේ. තමන්ට අහිත පිණිස පවතින්නේ නම් විතරක් නෙමෙයි, පරව්‍යාබාධයපි සංවත්තේය, මම මේ කරන්න යන කායික ක්‍රියාව මම හැර අන් අයට අයහපත පිණිස පවතිනවා නම්, ඊළඟට උභය ව්‍යාබාධයපි සංවත්තේය, මා සහ අනු ඇතුළු සමස්ත ජීවා ජීව පද්ධතිය එකට අරගෙන තමයි තුන්වෙනි පියවරේදී උභය කියලා කියන්නේ. මා පළමු පියවර, දෙක මා නොවන කොටස, පර කිව්වම මා නොවන සියල්ල. තුන්වෙනි පියවරේදී මමත් මා නොවන සියල්ලත් එකට ගන්න උභය කිව්වා. එතකොට මා ඇතුළු, එතකොට සමස්ත ජීවා ජීව පද්ධතිය උභය කියන වචනින් අදහස් වෙයි. ව්‍යාබාධයපි සංවත්තේ, උභය ව්‍යාබාධයපි සංවත්තේ, සමස්ත ජීවා ජීව පද්ධතියට අයහපතක් වෙනවා නම් අකුසලං ඉදං කාය කම්මා, මේ කායික ක්‍රියාව අකුසලයි. මොන දැන් අපි තෝරන්නේ කුසල අකුසල තෝරන
ඒ කුසල අකුසල දෙක තෝරා ගැනීම විදර්ශනා. මේ ආචාර ධර්මීය පදනම අවබෝධ කර ගැනීම ඒක ලේසි වැඩක් නෙවෙයි. මිනිස්සුන්ට ලේසි නෑ. අද ලෝකේ එහෙම ආචාර ධර්මීය පදනම හඳුනාගෙන තියෙන අය මං හිතන්නේ දශමෙන් දශමයක්වත් ඉන්නවා කියලා. මේ ලෝකේ මිනිස්සු වැඩ කරාට අපි මේ කියන ගැඹුරු ආචාර ධර්මීය පදනම හඳුනාගත්ත අය දශම ගානකින්වත් මේ මානව සමාජය තුළ ඇත්තේ නැහැ. මොකද මිනිසු කරන ක්‍රියාකාරකම් දිහා බලපුවහම මේක අවබෝධ කරගෙන නැහැ සාතිශය බහුතරයක්. ඉතින් ලේසි නෑ මේ කාර්යය. මේ විදර්ශනාව මේ නිවැරදි දැක්ම ඇති කර ගැනීම ලේසි නෑ, පහසු නෑ. ඒකට මග කියනවා තථාගත බුදුපියාණන් වහන්සේ. මේ මග තමයි අපි මේ කතා කරන්නේ. එතකොට යම් කාය මෙහෙවල අප කරන්නා වූ යම් කිසි ක්‍රියාවක් තමන්ට අහිත පිණිස පවතිනවා නම්, අනුන්ට අහිත පිණිස පවතිනවා නම්, තමන් අනුන් ඇතුළු සමස්ත ජීවා ජීව පද්ධතියටම අහිත පිණිස පවතිනවා නම්, එය අකුසලයක්. ඉදං අකුසලං ඉදං කායකම්මා. ඉදං කායකම්මා අකුසලං විතරක් නෙවෙයි, දුක්ඛෝදයං දුක්ඛ විපාකං, දුක උපදවන. උදය කියන්නේ අපි දන්නවා උදය කියන වචනේ හට ගන්නවා කියන තේරුමයි තියෙන්නේ. එතකොට දුක උපදවන දුක් විපාක දුක් සහිත ප්‍රතිඵල ඇති කරන එකක්ද කියලා පච්චවෙක්කිතබ්බ හොඳට නුවණින් කල්පනා කරලා බලන්න. එතකොට දැන් විපස්සනාව කියන එකේ තියෙන්නෙම නුවණින් විමසා බැලීම. දැන් මෙතෙන්දී විපස්සනාවට අලුත් වචනයක් හම්බ වුණා, පච්චවෙක්කනා කියන වචනේ. දැන් විපස්සනා කියන වචනේ තමයි අපි දිගටම පාවිච්චි කරගෙන ආවේ, විදර්ශනා විපස්සනා. පච්චවෙක්කනා කියන වචනෙන් අදහස් කරන්නේ ඒ විපස්සනාවම තමයි. නුවණින් විමසා බැලීම. එතකොට දැන් මෙතෙන්දී නුවණින් විමසා බලන්නේ ආචාර ධර්මීය පදනම. ඒක හරියට තේරුම් ගැනීමටයි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාන් වහන්සේ අපට දේශනා කරනවා, කිසියම් කායික ක්‍රියාවක් ওই විදිහනම් අයහපත පිණිස පවතිනවා නම්, දුක උපදවනවා නම්, දුක් විපාක ඇති කරනවා නම්, එහෙම ඒක අකුසලයක්. ඒක හොඳට විමසලා බලපුවම ඒක තේරෙනවා. සචේතන් රාහුල පච්චවෙක්කමානෝ ඒවං ජානීයාසි. ඔබට නුවණින් විමසා බලනකොට වැටහෙන්නේ නම් යංකෝ අහං ඉදං කායන කම්මං කත්තු කාමෝ ඉදං මේ කාය කම්මං අත්ත්‍යව්‍යාබාධායපි සංවත්තේය පරව්‍යාබාධායපි සංවත්තේය උභයව්‍යාබාධායපි සංවත්තේය අකුසලං ඉදං කාය කම්මං දුක්ඛෝදයං දුක්ඛ විපාකංති. ඔබ හොඳින් ඉස්සර වෙලා කියන හොඳින් විදර්ශනා කරලා බලන්න, මේ කාය කර්මය, කයින් කරනා වූ ක්‍රියාව තමන් ඇතුළු ජීවා ජීව පද්ධතියටම අයහපතක් වෙනවද කියලා. ඉතින් ඒක නුවණින් විමසා බලනකොට තමන්ට තේරෙනවා නම් මේක එහෙම අහිතකර දෙයක් කියලා. මොකද්ද කියන්නේ? ඒ ප්‍රතිපදාව කියන ඒව රූපන්තේ රාහුල කායන කම්මං සසක්කං න කරණීය. ඔන්න ප්‍රතිපදා. රාහුල එවැනි කායික ක්‍රියා තමා වශයෙන් සසක්කං කියන වචනේ තමා වශයෙන් අතහැරලා දාන්න. තමන් ඒ කොටින්ම තමන් ඒක අත්හැර දාන්න නොකර ඉන්න කියන එකයි කියන්නේ. ওই විදිහට ඊළඟට ඔගේ තවත් ඉදිරියට දේශනා කරනවා. අනිත් පැත්ත කුසල පැත්ත. සචේපන රාහුල පච්චවෙක්කමානෝ ඒවං ජානීයාසි. අංකෝ ඉදං කායන කම්මං කත්තු කාමෝ
ඉදම් මේ කාය කම්මං නේවත් අව්‍යාබාදාය සංවත්තේ න පර අව්‍යාබාදාය සංවත්තේය න උභය අව්‍යාබාදාය සංවත්තේය කුසලං ඉදං කාය කම්මං සුඛ උදයං සුඛ විපාකං ඒව රූපන්තේ රාහුල කායන කම්මං කරණීය ඔබට ඔබ කරන්නට යන ක්‍රියාව තාම කළේ නැහැ කරන්නට යන ක්‍රියාව ගැන විදර්ශනා කරපුවාම නුවණින් විමසා බලපුවාම එය තමන්ට අනුන්ට තමන් අනුන් ඇතුළු සමස්ත ජීවා ජීව පද්ධතියට අයහපතක් වන්නේ නැහැ කියලා ඔබට වැටහෙනවා නම් එහෙනම් එය කරන්න දැන් ඔන්න මේ තමයි විශ්ව ආචාර ධර්මීය පදනමේ මූලික ලක්ෂණය. දැන් ඔතන කාය කම්ම විතරයි මම උද්ෘතේ දාලා තියෙන්නේ. ඔය විදිහමයි වචී කම්ම මනෝ කම්ම කියන තුනට ඔය දේශනාව ඉදිරියට යන්නේ. ඒ සූත්‍රය ඔය ඇත්තන්ට අරගෙන කියවන්න පුළුවන්. මේ දවස්වල විවේකයෙන් ඉන්න නිසා මේවා මම මේ එක කොටසයි උද්ෘත කළේ. කම්ම තුනක් තියෙනවානේ. කාය කම්ම විතරක් නෙවෙයිනේ. වචනේ මෙහෙවලා අපි කරන්නා වූ ක්‍රියාකාරකම් වචී කම්ම ඒ වගේම සිත මෙහෙවලා කරන්නා වූ ක්‍රියාකාරකම් මනෝකම් එතකොට ඔය ත්‍රිවිධ කර්ම තුන් ආකාර කර්ම අපි කරනවා ඒවා විදර්ශනාවෙන් කරන්න හුඟක් විදර්ශනාව මෙහෙවලා කරන්නේ නැහැ ගැඹුරින් දැකලා එහෙම කරන සිරිතක් ලෝකයාගේ නැහැ හිතට ආවා ඒක එහෙමම කළා. නමුත් දැන් විදර්ශනාවේදී අපිට උගන්වන්නේ මේ ත්‍රිවිධ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ ත්‍රිවිධ කර්ම විදර්ශනා කරලයි අපි කළ යුත්තේ. දැන් මේ විදර්ශනාව කොච්චර එහාට තව විස්තර කරනවද කිව්වොත් දැන් මෙතන මේ දේශනාවේ ආරම්භයේ යෙදෙන වචනේ මේ කත්තු කාමෝ කියන වචන කත්තු කාමෝ කියන වචනේ අදහස තාම කරේ නැහැ කරන්න සූදානමින් කරන්න හිතාගෙන ඉන්න අවස්ථාව තවත් අවස්ථා දෙකක් බුදුරජාණන් වහන්සේ ඔය දේශනාවේදී පැහැදිලි කරන විදර්ශනා කළ යුතු තවත් අවස්ථා දෙකක් දැන් ඔය කරන්න සූදානමින් ඉන්න අවස්ථාවේ කාය කර්මයක් වචී කර්මයක් වනෝ කර්මයක් කරන්න සූදානමින් ඉන්න අවස්ථාවේ අපිට ඒ ප්‍රත්‍යවේක්ෂා කරපුවාම නැත්නම් විදර්ශනා කරපුවාම එය අකුසල කියලා අකුසලයි අයහපතක් කියලා තේරුනොත් ඒක අතහැරලා දා යහපත් කියලා වැටහුනොත් ඒක කරන කරණීයම් වෙන්නේ එහෙම ඔය කරණීය අකරණීය තෝරන විදිය හොඳ නරක තෝරන විදිය කලයුත්ත නොකලයුත්ත තෝරන විදිය ඒක තමයි විශ්ව ආචාර ධර්ම පද ආචාර ධර්මී පදනම අඳුන ගන්නවා කියලා කියන්නේ එතකොට ඉතිරි අවස්ථා දෙක වෙන්නේ කරන අවස්ථාවයි කරයින් පස්සේ අවස්ථාවයි කියන අවස්ථා දෙක දැන් ඔය කිව්වේ කිරීමට සූදානමින් සිටින අවස්ථාව ඊළඟට බුදුරජාණන් වහන්සේ කරොන්තේන පිරාහුල ඊළඟ අවස්ථාව පැහැදිලි කරන්නේ කරන ගමන් යම් කිසි කරොන්තේන පිරාහුල තමන් යම් කිසි කායික ක්‍රියාවක් කරද්දි කිසියම් කතා බහක යෙදෙද්දි වචීකම් කිසියම් දෙයක් මනසින් හිතද්දි අනෝකම් හිතන ගමන් කියන ගමන් හිතන ගමන් කරන ගමනුත් පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කායේන කම්මං කත්තබ්බං මනසා කම්මං කත්තබ්බං වාචාය කම්මං කත්තබ්බං කරන ගමනුත් ප්‍රත්‍යවේක්ෂ විදර්ශනා කරන්න කියන දැන් කරන්න කලින් විදර්ශනා කරනවා කරන ගමනුත් විදර්ශනා කරනවා මේ මම මේ කරමින් ඉන්න කායික ක්‍රියාව
දැන් පටන්ගෙන කරගෙන යනවා. මම මේ කරමින් ඉන්න කතා බහ නැත්තම් වචී කම්මේ මම මේ කරමින් ඉන්න මානසික ක්‍රියාව නැත්තම් මානසික කරන ක්‍රියාව අර විදිහටම විදර්ශනා කරලා බලන්න. අත්ත්‍යාවාදායපි සංවත්තේය පරාවියාබාදායපි සංවත්තේය උභයවියාබාදායපි සංවත්තේය ආදී වශයෙන් අයහපත් පිණිස පවතිනවද? තමන්ට අනුන්ට තමන් අනුන් ඇතුළු සමස්ත ජීව අජීව පද්ධතියේතම අයහපතක් වෙනවද කියලා. එතකොට ඒ කරන ගමන් ප්‍රත්‍යවේක්ෂා කරද්දි තමන්ට වැටහුණොත් මේක අයහපත පිණිස හේතු වෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන අවවාදයේ ප්‍රතිපදාව වෙන්නේ ඒක අතහැරලා දාන්න. ඒ වරදක් කියලා තේරුණු වහාම අතහැර දාන්න. ඒකයි කරන්නේ. කාය කර්මය, වචී කර්මය, මනෝ කර්මය දෙකම හරියට තෝරන්න කරන ගම. ඊළඟට තුන්වෙනි අවස්ථාව කත්වා පිතං රාහුල කරලා ඉවර වෙලා ඔබ කය මෙහෙවල යම් කිසි ක්‍රියාවක් කරලා ඉවරයි දැන්. ඒ වගේම වචනය මෙහෙවල යම් කිසි වාචික ක්‍රියාවක් කරලා ඉවරයි දැන්. යම් කිසි ප්‍රකාශනයක් කෙරුවා, කිව්වා, ලිව්වා. ඊළඟට ඔබ හිත මෙහෙවල යම් කිසි මනෝ කර්මයක් කරලා ඉවරයි දැන්. කත්වාපි කරලා ඉවර වෙලා පච්චවෙක්ඛිතබ්බා මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. මම මේ කළ ක්‍රියාව මට අහිත පිණිස පවතීද? අනිත් මා නොවන පර අනිත් අයට අහිත පිණිස පවතීද? අනිත් දේවල් වලට අහිත පිණිස පවතීද? තුන්වෙනුව මා සහ මා නොවන සියල්ල එකට අරගෙන අහිත පිණිස පවතීද කියලා, හිත පිණිස පවතීද කියලා විමසා බලන්න. ඒ විමසා බලද්දී අහිත පිණිස පවතිනවා නම් තමන් කරපු ක්‍රියාව එතන ප්‍රතිපදාව මොකද? මෙතන ප්‍රතිපදාවත් පෙන්වනවා. දැන් පළවෙනි අවස්ථාවේ ප්‍රතිපදාව තාම කරලා නැහැ, කරන්න හිතාගෙන ඉන්නේ. විදර්ශනා කරපුවාම අයහපත් කියලා හැඟුණොත් අතහැරලා දාන්න. නොකරයි යහපත් කියලා හැඟුණොත් ඒක කරගෙන යන්න. දෙවෙනි අවස්ථාව කරගෙන යද්දී විදර්ශනා කරපුවාම අයහපත් කියලා හැඟුණොත් අතහැරලා දාන්න. කරන ක්‍රියාව යහපත් කියලා තේරුණොත් ඒක දිගටම කරගෙන යන්න. කරලා ඉවර වෙලා තුන්වෙනි අවස්ථාව ප්‍රත්‍යවේක්ෂා කරපුවාම තමන් කරපු දේ අයහපත් කියලා හැඟුණොත් මොකද්ද කරන්නේ? යහපත් කියලා හැඟුණොත් මොකද කරන්නේ? අයහපත් කියලා තමන් මේ කරලා තියෙන දේ අයහපත් කියලා හැඟුණොත් ඒ වරද්ද පිළිගන්න, පිළි අරගෙන ඒක නැවත නොකරයි. තමන් කරපු කාර්යය යහපත් කියලා හැඟුණොත් තමන්ට අනුන්ට තමන් අනුන් ඇතුළු සමස්ත ජීවා ජීව පද්ධතියටම යහපතක් මේ කලේ කියලා තේරුණොත් ඒ ගැන තමන්ට මුදිතා වෙන්න පුළුවන්. ඒ වගේම පුළුවන් නම් ඒ ක්‍රියාව තවදුරටත් කරගෙන යන්න පුළුවන්. එතකොට දැන් ඕක තමයි බුදුහාමුදුරුව ගන්න විශ්ව ආචාර ධර්ම ධර්මීය පදනම. එතකොට අර සාමාන්‍ය ලෝකයා වගේ යම් කිසි කාරණයකට අදාළව මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා සරල මට්ටමින් නෙමේ බුදුදහමේ ආචාර ධර්මීය පදනම උගන්වන්නේ. ඊට වැඩි ටිකක් ගැඹුරු තලයක ඉඳගෙන යම් කිසි දෙයකට අදාළව කළ යුත්තේ නොකළ යුත්තේ ගැන්වීම තමයි ලෝක ස්වභාවය. හැබැයි බුදුදහම ඒ යම් කිසි දෙයක් විමර්ශනයට ලක් කරනවා. ඔබ කුමකට අදාළවද මේ නොකළ යුතුයි කළ යුතුයි කියලා කියන්නේ? ඒ දේ මොකද්ද? ඒක
තමන්ට අනුන්ට තමන් අනුන් ඇතුළු සමස්ත ජීවා ජීව පද්ධතියට යහපතක් වෙන දෙයක්ද අයහපතක් වෙන දෙයක්ද ආදී වශයෙන් ඒ විෂය කරුණත් විදර්ශනා කරලා බලන්න. ඒ විදර්ශනා කරපුවාම ඒ විෂය කරුණත් මේ ආචාර ධර්මීය පදනම ඇතුළට ගන්න. සාමාන්‍ය ලෝකයේ ඇතුළේ ඒ විෂය කරුණ ගත්තේ නැහැ. දැන් මම ඒක අරක උදාහරණයක් ඉදිරිපත් කළේ. ලෝකයේ ආර්ථික වශයෙන් මුදල් ලැබීම සඳහා විවිධ කර්මාන්ත තෝරා ගන්නවා. පුද්ගලිය හැටියට, ජාතීන් හැටියට, රටවල් හැටියට විවිධ කර්මාන්ත, විවිධ ක්‍රියාකාරකම් තෝරා ගන්න. තෝරාගෙන ඊට අදාළ ආචාර ධර්ම පද්ධතිය ඉදිරිපත් කරනවා. මේ කර්මාන්තයට අදාළව මේවා මේ මේ දේවල් නොකළ යුතුයි. මේ මේ දේවල් කළ යුතුයි. මේ මේ දේවල් කිව යුතුයි. මේ මේ දේවල් නොකිය යුතුයි. මේ මේ දේවල් සිටිය යුතුයි. මේ මේ දේවල් මේ මේ විදිහට නොසිටිය යුතුයි කියලා. එතකොට ආචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කරලා තියෙනවා බැලුව බැලමට. නමුත් එම විෂය ආචාර ධර්ම පද්ධතිය ඇතුළත් වෙලා නැහැ සමහර වෙලාවට. මේ විෂය ගත්තම එය තමන්ට අහිත පිණිස පවතින, අනුන්ට අහිත පිණිස පවතින, තමන් අනුන් ඇතුළු සමස්ත ජීවා ජීව පද්ධතියටම අහිත පිණිස පවතින විෂයක් මේ තෝරලා තියෙන්නේ. එහෙනම් එතන විදර්ශනාව තිබිලා නැහැ. දර්ශනාව තිබිලා නැහැ. ඒකයි බුදුදහමේ මේ විපස්සනා කියලා කියන්නේ. එතකොට දැන් අද අපි අවධානයට ලක් කළේ අපි අර ඊයේ උද්දෘත කළ උද්දෘත පාඨයේ දෙවැනි කොටස. ද්විධා විපස්සනා ධම්ම විපස්සනාති උච්චති කියන කොටස. මේ දෙපැත්ත අවබෝධ කර ගැනීම. يعني විශ්ව ආචාර ධර්ම පද්ධතිය පැහැදිලි කරනකොට නිතරම ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකකින් තමයි මේක පැහැදිලි කරන්නේ. ඉතින් එතෙන්දී ඒකයි ওই පේටක උපදේශයෙන් අපි උද්දෘත කරගත්ත පාඩේ ඒ ප්‍රතිවිරුද්ධ දෙපැත්තක් නිතරම මතු කරමින් ඉදිරිපත් කරන්නේ සුභ අසුභ කන්න සොක්ක සේවිතබ්බ අසේවිතබ්බ කම්ම විපාක බන්ධ විමොක් බන්ධන විමොක්ක ආචය අපචය පවත්ති නිවත්ති සංකිලේශ වෝදාන වශයෙන් ඔය ප්‍රතිවිරුද්ධ ධර්මතා තුලින් තමයි විශ්ව ආචාර ධර්මීය පදනම අඳුනගන්නේ. එතකොට ඒ අඳුනගත්ත පුද්ගලයා විදර්ශනාව තියෙන කෙනා නිවැරදි දැක්ම හරි දැක්ම තියෙන කෙනා. ඉතින් දැන් මේ හරි දැක්මත් බුදුදහමේ මතු කරන්නේ තවදුරටත් ගැඹුරු විදර්ශනාවකට ගිහිල්ලා. දැන් අපි යමක් කරන්න එපා කියන නැත්තම් කළ යුතුයි කියලා කියන. ඉතින් ඒක තෝරගන්නේ කොහොමද? දැන් පුද්ගලයාට විතරක් අදාළව මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා ගත්තොත් සමහර විට ඒක විශ්වාචාර ධර්මීය පදනමට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි අර සරල උදාහරණ වලින් ගත්තොත් පුද්ගල රුචිකත්වයන් තියෙනවා. අපි මානසිකව ගත්තම පුතජනායේ විවිධ රුචිකත්වයන් තියෙනවා. ඒ රුචිකත්වයට ගැළපෙන දේ හරි කියලා කියන්න පුළුවන් කෙනෙක්. මම මෙන්න මේ දේ කැමති. මම මස් මාංශ ගන්න කැමති නිසා ඉතින් සතුන් මරණය කර කමක් නැහැ කියලා කියනකොට මම මද්‍රව්‍ය භාවිතා කරන්න කැමති නිසා ඉතින් ඒ කර්මාන්තය කළ යුත්තක් හැටියට ඒ පුද්ගලයා අර්ථකථනය කරන්න පුළුවන්. තව තව ඒ විදිහට තමන්ගේ පෞද්ගලික රුචිකත්වය මත පදනම් වෙලා ආචාර ධර්මීය පදනම අර්ථකථනය කරන්න ඉඩ තියෙනවා. ඒක තමයි දැන් හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. එතකොට ඒක විදර්ශනාවෙන් ගිහිල්ලා කරන වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුදහම ඊට වැඩිය පුළුල් තලයක තියලා තමයි ආචාර ධර්මයක් නිතරම ආචාර ධර්මයක් හැටියට ගොඩනගන්නේ. තනි පුද්ගලෙක් ආචාර ධර්මයක් ගොඩනැගීමේදී තනි පුද්ගලෙක් ගන්නෑ.
අඩුම ගානේ බුදුරජාණන් වහන්සේ විතරක්වත් ගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යම්කිසි ආචාර ධර්මයක් ස්ථාපනය කරනකොට බුදුරජාණන් වහන්සේ විතරක් උන්වහන්සේගේ මතේ විතරක් තියලා ආචාර ධර්මයක් ඉදිරිපත් කරන්නේ නැහැ. කිසිම අවස්ථාවක විනය නීතියක් ආචාර ධර්මයක් ඉදිරිපත් කරනකොට ඒ පදනම විතරක් අරගෙන නැහැ. නිතරම සියලු දෙනා ඉදිරියේ තියලා මේ කාරණේ විමසීමට ලක් කරනවා. ඉතින් උදාහරණයක් ඇරෙයිද අපේ මූලික ආචාර ධර්ම පද්ධතිය ගොඩනගද්දී. මූලික ආචාර ධර්ම පද්ධතිය අපි දන්නෝ පානාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිත්‍යාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී, අවිද්‍යා වේරමණී, ව්‍යාපාදා වේරමණී, මිච්ඡාදිත්‍ති වේරමණී, මේවනේ මූලික ආචාර ධර්ම ටික අපි. දැන් ඕවා බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක තමන්ගේ තනි පුද්ගල මතයක් විදිහට තනි පිළිගැනීමක් හැටියට ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙම ඉදිරිපත් කරොත් ඒ ඉදිරිපත් කිරීමේ දෝෂයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරා දෝෂයක් තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එහෙම ඉදිරිපත් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සියලු දෙනාට අදාළ වෙන විදිහට මේක විදර්ශනා කර නැත්නම් විමසීමට භාජනය කර. දැන් පානාතිපාත කියන කාරණේ බුදුරජාණන් වහන්සේ විමර්ශනයට ලක් කරන්නේ මොකද කියන්නේ ශ්‍රාවකයින්. මේ මම මේ කියන කාරණේ ගැන ඔබ ඔබේ අදහස ඉදිරිපත් කරන්න. සියලු දෙනා ඉදිරියේ මේ කාරණේ විමසීමට ලක් කරන්න. එතකොට ඔබ ජීවත් වෙන්නද කැමති, මැරෙන්නද කැමති? ඉතින් හැමෝටම අදාළව කාරණේ ඉදිරිපත් කරපුවාම තේරෙනවා මේ කැමති ජීවත් වෙන්න, මැරෙන්න නෙමෙයි. බොහෝ දෙනා. එහෙනම් ඒකෙන් කියවෙන්නේ කුමක්? එහෙනම් ප්‍රාණඝාතය නොකළ යුතුයි කියලා හැම දෙනාම පිළිගන්නවා. ඒක බුදුහාමුදුරන්ගේ තනි මතයක්, තනි අදහසක් හැටියට ඉදිරිපත් කරන්නේ නැහැ. ඉදිරිපත් කරොත් ඒකේ ඌනතාවයක් තියෙනවා. අඩුවක් තියෙනවා. එතැයි බුදුරජාණන් වහන්සේ ආචාර ධර්මීය පදනම ගොඩනගද්දී ඒක ගැඹුරු තලයක තියලා සාකච්ඡා කරලා තමයි ඒක ගොඩනගලා තියෙන්නේ. ඔව් හැමෝම එහෙනම් ජීවත් වෙන්නයි කැමති, මැරෙන්න අකමැති. එහෙනම් අපි ප්‍රාණඝාතයෙන් වැළකී යුතුයි. අන්න ආචාර ධර්මීය විශ්ව තලයක තියලා ගැඹුරු තලයකදී විමසලා විපස්සනා කරලා මේක ගොඩනගා. ඊළඟට අදින්නා දාන හැමෝටම පෞද්ගලික දේපල තියෙනවද? ඔව්. එතකොට ඔබ කැමතිද ඔබේ පෞද්ගලික දේපල වෙන කෙනෙක් හොරෙන් හෝ බලෙන් හෝ වෙනත් යම් කිසි ක්‍රමයකින් ඔබේ කැමැත්ත නැතුව එහෙම ගන්නවා, අයත් කර ගන්නවා? කැමති නැහැ. හැමෝගේම උත්තරේ අපි කැමති නැහැ. එහෙනම් අපි ඒක නොකර ඉඳිමු. අදින්නා දාන වේරමණී. ඊළඟට කාමේසු මිත්‍යාචාරා වේරමණී. ඇස ගන නාසය දිවකය කියන මේ ඉන්ද්‍රිය පහ මාධ්‍ය කරගෙන රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ රස පහස විඳින්න විඳීම හැමෝම කරනවා නේද? ඔය ක්‍රියාවලිය කරද්දි ඒකට බාධා වෙන ආකාරය ඔබව හිංසාවට, පීඩාවට, අවමානයට, අපහාසයට ගැරහීමට ලක් වෙන ආකාරයෙන් ওই ක්‍රියාව කවුරු හරි කරනවට ඔබ කැමතිද? මිත්‍යාචාරයට, කාමයේ භුක්ති විඳිද්දී මිත්‍යාචාරයට ඔබ කවුරුත් කැමති නැහැ. එහෙනම් අපි කාම මිත්‍යාචාරයෙන් වළකිමු. දැන් එතකොට මේ ඉදිරිපත් කරගත් ආචාර ධර්ම කාටවත් කියන්න බෑ මේවා මේ බුදුරජාණන් වහන්සේගේ මතය, බුදුරජාණන් වහන්සේගේ පෞද්ගලික අදහස ඉදිරිපත් කරා. ඒක විශ්වතලයේ තියලා සාකච්ඡා කරලා විශ්ව මට්ටමින් මතු කරගත්ත ආචාර ධර්ම පද්ධතිය. කවුරුත් කැමති නැහැ. විශේෂයෙන් උන්වහන්සේ මේ අත්ථූපනායක ධර්මපරියාය කියන එක භාවිතා කරලා තියෙනවා. අත්ථූපනායක ධර්මපරියාය කියලා කියුවේ
තමන්ව මේ උපමා කර ගැනීම නැත්නම් තමන්ව මේකට නිර්ණායකය කරගන්න නිතරම යමක් හොඳ නරක තෝරා ගනිද්දී හුඟක්ම තමන්ට දාලා බලනවා කියලා අපි කියන්නේ මම කැමැතිද මාව මේ මරලා දානවාට මගේ දේපල පැහැර ගන්නවාට මම වැරදි විදිහේ කාම භුක්ති විඳීමකට කාම සේවනයකට යොමු කරනවාට මට පරුස වචනෙන් කවුරු හරි බැනවා දෙනවාට මම සහ අනිකා අතර තියෙන සමගිය සමාදානයේ බිඳෙන විදිහට තව කෙනෙක් කතා කරනවාට මම කැමතිද මගේ හිතරි දෙන විදිහට කතා කරනවාට කැමතිද මේ මේ විදිහට තමා තුළින් ප්‍රශ්න කරගෙන යන මේක තමයි විදර්ශනාවේ ලක්ෂණ ප්‍රශ්න කරගෙන යනකොට තමන්ටම වැටහෙනවා තමන්ටම අවබෝධ වෙනවා මේ 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 දේවල් වලට ඇත්ත වශයෙන් මම කැමති නැහැ කියලා අත්ූපනායක තමාව උපමාවට ගනිමින් තමාව නිදර්ශනය කර ගනිමින් අදාළ කාරණේ ගැඹුරින් විමසී මේ විමසපුවාම විමසන පුද්ගලයාට අවංකවම තේරෙන ඕනම කෙනෙක් විමසුවොත් තේරෙනවා මේකට මං කැමති නැහැ මේක මට අහිත පිණිස පවතින දෙයක් තවත් එහාට ගිහිල්ලා බලපුවාම තේරෙනවා මේක අනිත් එක්කෙනාටත් අහිත පිණිස පවතින ඊළඟට සමස්ත ජීව අජීව පද්ධතියට මේක අහිත පිණිස පවතිනවා කියලා වැටහෙනවා ඉතින් ඔන්න ඔය විදිහට විදර්ශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ ආචාර විශ්ව ආචාර ධර්මීය පදනම අඳුනා ගන්න. ඒ අඳුනා ගැනීම කරන්නේ විදර්ශනාවේ. අපි විපස්සනා කියන එක ගන්නේ අර අපි කියපු ඊයේ අපි කතා කරා ඇඟේ අතේ ඇඟිලි පහ වගේ මේ නාම රූප ධර්මවල තියෙන ගති ලක්ෂණ පහක් ගැන කතා කරා. අනිච්චතා විපරිණාමතා සමුදේවයතා අනත්තතා පටිච්ච සමුප්පන්නතා කියල මෙහිම නාම රූප ධර්මවල පංචස්කන්ධේ පවතින යථා ස්වභාවයන් පහක් අපි කතා කරා. එතකොට ඒක අවබෝධ කර ගැනීම ඒ කියන්නේ විශ්වයේ යථා ස්වභාවය කියලා අපි ඒකට කියන්නේ. ඒක අවබෝධ කර ගැනීම විපස්සනා. අද අපි අවධානයට ලක් කළේ විශ්ව ආචාර ධර්මීය පදනම අවබෝධ කර ගැනීම විපස්සනා. විපස්සනාව බුදුදහම ওই දෙපැත්තටම යන දෙපැත්තටම අදාළව තමයි විපස්සනා. එතකොට මේ දෙකේ ප්‍රතිඵල මොනවාද? විශ්ව යථාර්ථය අවබෝධ කරගත්තම, ඒ කියන්නේ මේ ලෝකේ යථා ස්වභාවය, මේ නාම රූප ධර්ම වල නැත්තම් පංචස්කන්ධයේ යථා ස්වභාවය තේරුම් ගත්තම පංචස්කන්ධයට ඇති කර ගන්න උපාදානය එතනින් ගැලවිලා යනවා. උපාදාන නිරෝධ වීමෙන් ඒ තුලින් උපාදානයේ විසින් ඇති කරන්නා වූ දුක්ඛ දෝමනස්ස වලින් අපි මිදෙන. ඒකයි ස්වභාවය. ඊළඟට විශ්ව ආචාර ධර්මීය පදනම අඳුනා ගැනීමේ ආනිසංසය ප්‍රතිඵලය කුමක්ද? විශ්ව ආචාර ධර්මීය පදනම අඳුනා නොගත්තොත් ඒත් එන්නේ දුකම තමයි. මොකද අපි තමන්ට අහිත පිණිස පවතින කායකම්ම වචීකම මනෝකම්ම කරන්න පටන් ගන්න. අනුන්ට අහිත පිණිස පවතින කායකම්ම වචීකම මනෝකම්ම කරනවා. තමන් අනුන් ඇතුළ සමස්ත ජීවජීව පද්ධතියටම අහිත පිණිස පවතින කායකම්ම වචීකම මනෝකම්ම කරනවා මේ විශ්වාචාර ධර්මීය පදනම අඳුනා නොගත්තොත්. එතනින් එන්නේ දුක. මොකද ඒක පැහැදිලි කරද්දිම බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ බලන්න. ඉදං කායකම්මං අකුසලං ඉදං කායකම්මං දුක්ඛෝදය. දුක උදා කරන නැත්නම් දුක උපදවන දුක්ඛ විපාක. දුක් සහිත දුක් ප්‍රතිඵල සහිත. එහෙනම් කෙලින්ම අපේ මූලික චතුරාර්ය සත්‍යයේ මුල් සත්‍යය අවබෝධ කර ගැනීම තමයි මේ විපස්සනාවෙන් මූලික වශයෙන් කරන්නේ. විදර්ශනාවේදී මේ දුකමයි තේරුම් ගන්න. විශ්වය යථා ස්වභාවය
විශ්වයේ යථා ස්වභාවය තේරුම් නොගත්තොත් ඒත් ඇති වෙන්නේ දුකමයි. විශ්ව ආචාර ධර්මයේ පදනම හඳුන නොගත්තොත් ඒත් ඇති වෙන්නේ දුකමයි. එහෙනම් විපස්සනා කියලා කියන්නේ කොමක්ද කියලා ඉතාම කෙටියෙන් සරලව කිව්වොත් නිවැරදි දැක්ම යථා ස්වභාවය යථා පරිදි දැකීම හරියට දැකීම ඇතිතතු දැකීම ආදී වචන වලින් අපි කියන්නේ විපස්සනා කියන්නේ කොමක්ද? එක විශ්ව යථාර්ථයේ තේරුම් ගැනීම. දෙක විශ්ව ආචාර ධර්ම පද්ධතිය තේරුම් ගැනීම. ආචාර ධර්ම කියන එක විශ්ව මට්ටමින් තේරුම් ගැනීම. ඕක තමයි ප්‍රධාන වශයෙන් විපස්සනා කියලා කියන්නේ. ඉතින් ඔයිට අදාළ අපිට වැඩිදුර විස්තර අවශ්‍ය නම් දිගට කතා කරන්න පුළුවන්. නමුත් මං හිතනවා විපස්සනා කියන එක පිළිබඳව මූලික අදහස අද සාකච්ඡා වෙනුත් ඊයේ සාකච්ඡා වෙනුත් තහවුරු වෙන්නේ ඇති. හොඳයි. මගේ කරුණු පැහැදිලි කිරීම මං මෙතනින් නතර කරලා අපි සහභාගී වෙලා ඉන්න කල්යාණ මිත්‍රයන්ට අවස්ථාවක් තියෙනවා. අපි මේ සාකච්ඡාවට යමක් එකතු කරන්න. ඒ වගේම අපහැදිලි දෙයක් තියෙනවා නම් ඒක පැහැදිලි කරගන්න, ප්‍රශ්න මොන හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න, ඒකට අපි අවස්ථාව සලසනවා මෙතෙන් සිට. ඔව් කියන්න. අපි ඔය කියන දැන් ඊයේ සාකච්ඡා කරපු ඒවයි අද සාකච්ඡා කරපු දේවල් දෙකේම අර්ථය වටහා ගත්තහම අපි භාවනා යෝගීව කරන භාවනා කරන වෙලාවදී අපි මේ දැන් හිතනවනේ යම්කිසි විද්‍යාවක් ඇහෙන මේ ආයතන වශයෙන් හෝ මේ ධාතු වශයෙන් හෝ ඒ විදිහට අපි විදර්ශනා වඩනකොට ස්වාමීන් වහන්සේ ඒ හැම දෙයකටම පොදුවේ අපි මේ යථාර්ථයේ තේරුම් අරගෙන ඒක අවබෝධ කරගෙන මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක තමයි ධර්මතාවය කියන එක වටහා ගැනීමෙන් ගැනීමට තියෙන ශක්තිය එනකොට මේ ඊයේ සාකච්ඡාවයි අද සාකච්ඡාවයි ඇතුළත් වෙනව නේද ස්වාමීන් වහන්ස? ඔව්. දැන් මේ දෙකේදිම කරන්නේ ගතයුත් හලයුත් අවබෝධ කර ගැනීමනේ. එතකොට ඒ අවබෝධ කර ගැනීම තුළ දැන් නාම රූප ධර්ම සම්බන්ධයෙන් ගැඹුරට විදර්ශනා කරපුවාම අපිට තේරෙනවා, උදාහරණයක් ඇටේ රූප ධර්ම සම්බන්ධයෙන් ගත්තොත් ගැනීමක් අතහැරීමක් නැහැ. රූප ධර්ම සම්බන්ධයෙන් ගැනීම අතහැරීම තියෙන්නේ මනසේ. ඒ කියන්නේ මේ තණ්හා මාන දිට්ටි වශයෙන් ගත්තොත් ඒ ගැනීම අයහපත් අත්ත්ව්‍යාබාධය සංවත්තේය. Tamanට අහිත පිණිස පවතිනවා. අනුන්ට අහිත පිණිස පවතිනවා මේ රූප ධර්ම තණ්හා මාන දිට්ටි වශයෙන් ගත්තොත් නේ. එහෙනම් අපි රූප ධර්ම වල යථා ස්වභාවයේ තේරුණාම තණ්හා මාන දිට්ටි වශයෙන් ගැනීම නතර කරලා දාන. ඊළඟට නාම ධර්ම පැත්තට ගිහිල්ලා බලපුවාම නාම ධර්ම වලදී අපිට හමු වෙනෝ කෙලින්ම අකුසල ගණයට අයිති නාම ධර්මයි අකුසල නොවන නාම ධර්මයි. ඉතින් රාග දේශ මොහ මද මාන ඉරිසියා ඔව් ඒවා අපිට තේරෙනවා මෙන්න මේවා අත්ත්ව්‍යාබාධය සංවත්තේය. Tamanට දුක පිණිස පවතිනවා කියලානේ. එතකොට ඒ නාම ධර්ම අතහැරලා දාන. තණ්හාව අතහැරලා දාන, මානෙ අතහැරලා දාන, මිත්‍යා දෘෂ්ටි අතහැරලා දාන. එතකොට විදර්ශනාවේදී විදර්ශනා කරන යෝගියට මේ දෙයන්සේ හමු වෙනවා. ගත යුතු පැත්ත සහ හල යුතු පැත්ත. එතකොට නොගත යුතු පැත්ත. එතකොට යෝගියා කරන්නේ අර නොගත යුතු පැත්ත දැන් එයා දන්නවනේ, හල යුතු පැත්ත දන්නවනේ, ඒක නොගෙන හරිනවා, ඒක හලලා දාන යුතුයි කියලා. ඔව්. එහෙම. ඒකයි ස්වභාවය. ගත යුතු පැත්තත් එයාට හමු වෙනවා. එයාට හමු වෙනවා කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව නේ.
අනිත්‍ය සංඥාව, අනත්ත් සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව, මේ වගේ කුසල පැත්ත දෙයක් යෝගියා දකිනවා. ඒදී එයා ගන්නවා කියන එකෙන් මෙතන අදහස් කරන්නේ මේ මානසිකත්වයේ තුල එයා දිගටම පවතිනවා. එතකොට දුක නිරෝධ වෙනවා. දැන් අර නොගත යුතු දේ ගත්තොත් නේ දුක ඇති වෙන්නේ. ගත යුතු දේ හැලුවොත් නේ දුක ඇති වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ පැත්ත වුණත් අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය ගැන අවබෝධ කරගන්න ඕන. ඔව් දැන් අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තම දැන් අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තම අපි මොකද්ද කරන්නේ? නිට්ටය වශයෙන් නොගැනීම. නොගැනීම. එහෙමයි. ඉතින් අපි මෙච්චර කාලයක් නිට්ටය වශයෙන් ගත් එක අතහැරලා දාන්න. දැන් නිට්ටය වශයෙන් ගත්ත නිසානේ අපි දුකටපත් උනේ. නේ? අනාත්මය තේරුණයින් පස්සේ ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. එහෙමනේ. දුක්ඛ වශයෙන් තේරුණාම ඒ දුක ඇති කරන දේ වැටහෙන එකනේ තේරෙනවා කියලා කියන්නේ. එතකොට අපි ඒ දුක ඇති කරන දේ ගන්නෙ නැහැ. දුක මතු කරන දේද ගන්නෙ නැහැ. ඒ සමුදය වටහාගෙන අවබෝධ කරගෙන ඔව් වය ධම්මා වටහාගන්න. ඔව්. දැන් සමුදයේ වය ධර්මතාවයට යටත් කියලා තේරුම් ගත්තම යටත්. ඉතින් අපි මේ සමුදයේ විතරක් එක්ක පොරබදන්නේ. සමහර ඒවා සමුදයත් එක්කනේ පොරබදන්නේ. සමහර ඒවා වයෙක පොරබදනවානේ. ওই දෙකම දන්නේ නැති කාලේ. සමහර ඒවා ඇති වෙනවට කැමති නැහැ. සමහර ඒවා නැති වෙනවට කැමති නැහැ. නමුත් අපිට තේරෙනවා හැම ධර්මතාවයකටම ওই දෙකම තියෙනවා කියලා. සමුදය සහ වය දෙකම. ඔව් හේතුඵල ධහමට අනුව. එහෙනම් ওই දෙකම තේරුම් ගත්තයින් පස්සේ අපි එකක් එක්ක පොරබදන ගතිය නතර වෙනවා. දෙකම අපි දන්නෝ ඇති වෙනවා වගේම නැති වෙනවා. හේතුඵල ධර්මානුකූලව ඇතැම් දේ හට ගන්නවා සමුදය. ඒ වගේම හේතුඵල ධර්මානුකූලව සමහර දේ නැති වෙලත් යනවා. ඉතින් අපි ඕක සමුදය වය කියන දෙක අවබෝධ කර නොගත් කාලේ අපි එකක් එක්ක නිතරම පොරබැදිල්ලක් තියෙනවා. ඔව් අපි කැමති දේ ඒ කියන්නේ දැන් අකමැති දේ හට ගන්නවට අපි සමහර දේවල් හට ගන්නවට අපි අකමැති. දැන් උදාහරණයක් ගත්තොත් වියාදි කියන්නේ ලෙඩනේ. දැන් ලෙඩ වල සමුදේටද කැමති වයටද? සමුදේට අකමැති. වයට කැමති. නමුත් වියාදි කියන ධර්මතාවයත් සමුදය වය කියන දෙකටම යට. අපි කැමති වුණත් අකමැති වුණත් ලෙඩ හැදෙන. ඒ වගේම ලෙඩ අවසන් නිමා වේ. එතකොට දැන් මේ සමුදය වය කියන ධර්මතාවය අවබෝධ කරගෙන නොහිටි කාලේ අපි නිතරම එකක් ඉලක්ක වෙලා මනස තිබ්බේ. මේක ඇති වෙනවට අපි කැමති. නැති වෙනවට අකමැති. මේක නැති වෙනවට අපි කැමති, ඇති වෙනවට අකමැති. දැන් ඔන්න ඔය පටලවිල්ල निराකරණය කරගන්න තමයි සමුදේ වය උගන්වන්නේ. සමුදේ වය තේරුම් ගත යුත්තේ ඒකටයි. සාමාන්‍ය අසුතුවපුතුජන සමුදේ වය දෙකම ගන්නෙ නැහැ. දෙකෙන් එකක් නිතරම ඉල්ලන්නේ. එක්කෝ හට ගැනීම කොටස ඉල්ලනවා. මෙන්න මේ දේවල් ඇති වෙන්න ඕන, මේවා හට ගන්න ඕන මේ ආදිවාසී. අන් එක්ක වය මේවා නැති වෙන්න ඕන, අයින් වෙන්න ඕන, ඉවත් වෙන්න ඕන කියලා නෑ. හැම ධර්මතාවයකටම සමුදේ වය කියන දෙකම උරුමයි. සමුදේ වය. ඒක තේරුම් ගත්ත එක්කෙනාට එකක් එක්ක පොරබදන්න අවශ්‍ය නෑ. එකක් එක්ක ඔට්ටු වෙන්න, එකක් එක්ක රණ්ඩු වෙන්න අවශ්‍යතාවය නැහැ. අපි දන්නවා මේක හේතුඵල ධර්මානුකූලව මේක ඇති වෙනවා, හේතුඵල ධර්මානුකූලව නිමා වෙනවා. සමුදේ වය. උදේ වය. ඉතින් උදය දැන් දුක්ඛ උදය තේරෙනවා නම් තමන්ට පුළුවන් ඒ දුක්ඛ උදය නොකරේ නේ. ඊළඟට වය දුක්ඛ නිරෝධය තේරෙනවා නම් තමන්ට පුළුවන් දුක්ඛ නිරෝධය කරගන්න. ඇති වෙලා තියෙන යම් කිසි දුකක් නිරෝධය කරන ආකාරය දන්නවනම්
ඒකයි සමුදය නිරෝධ සමුදය වය කියන ධර්මතාව අවබෝධ කරගත්තම පුද්ගලයේ බොහොම ගැඹුරු තලයකට යනවා. නිකම්ම ඔය හැම දෙයක්ම ඇති වෙලා ඇති වෙනවයි නැති වෙනවයි කියන කතාව නෙමෙයි මේ කියන්නේ. මේ ධර්ම මාර්ගයට අදාළව සමුදය වය කියන එක ඕනම දෙයක් ඇති වෙනව නැති වෙනව කියන එක බුදු දහමේ කියන්නේ නැහැ. ඒක සාමාන්‍ය මිනිස්සුත් දන්නවා. මේ බුදු දහමේ සමුදය වය උගන්වන්නේ පුද්ගලයා අසුතුවා පුතුජන මට්ටමේදී මේ එකක් අල්ලගෙන පොරයක් බදන පොර බැදිල්ලක් කරන දුක හදා ගන්නවා. සමහර දේවල් වල හට ගැනීමට කැමති. ඒක හට ගන්නවන්න විශාල පොරයක යෙදිලා. සමහර දේවල් වල වයට කැමති. එතකොට වය කරන්න උත්සාහ කරමින් ඉන්න එක පැත්තක් අල්ලගෙන එක අංශයක් අල්ලගෙන දඟලන දඟලිල්ල කරන අවිද්‍යාත්මක අඥාන සහගත ක්‍රියාකාරකම පෙන්වන. ඒක නිසයි බුදුදහමේ දෙකම පෙන්වන්නේ. සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති කියලා යෝගියා ගැඹුරුම තලයකට ගියයින් පස්සේ ධම්මානුපස්සනාවේදී උගන්වනවා ධර්මතාවල දෙපැත්තම දකින්නෙක් බවට පත් වෙන. හට සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති මේ සියලු නාම රූප ධර්මතාවල හට ගැනීම දකින්න හේතුඵල ධමයට. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සියලු නාම රූප ධර්මවල නිමාව දකින්න හේතුඵල ධමයට. අන්තිමට සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. ඉතින්ට එනකොට යෝගියාට කිසිම ගැටලුවක් නැහැ. හැම ධර්මතාවයකම සමුදය වය දෙකම දකින්න. ඉතින් ඔය විදිහට විදර්ශනාවේදී ඌව උගන්වන්නේ ඔය කාරණා. ඉතින් කලින් තේරුම් අරගෙන තියෙන්න ඕන අනිච්චතා අනත්තතා ආදී වශයෙන් සංස්කාරණාව හේතු ඵල සහිතයි කියන එක අන්තිම වශයෙන් තේරුම් ගන්න. ඔව් 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 වටහාගන්න. ඉතින් එහෙම තේරුම් ගත්ත එක්කෙනාට මේ ඔය ධර්මතාවලට උපේක්ෂා වෙන්න පුළුවන්. දැන් යමක හට ගැනීම හේතුඵල ධර්මානුකූලවයි සිද්ධ වෙන්නේ කියලා දන්න කෙනාට ඒ යමක් හටගත්ත කියලා, ඒ කියන්නේ හටගත්ත දේ සමහර විට අපිට හිතකර වෙන්නත් පුළුවන් අහිතකර වෙන්නත් පුළුවන් නේ. දැන් ලෝකේ සමහර දේවල් හට ගැනීම හිතකරයි, සමහර දේවල් හට ගැනීම අහිතකරයි. නමුත් මේ අහිතකර වේවා හිතකර වේවා හට ගැනීම නැත්තම් සමුදය කියලා අපි ඒකට පාලියෙන් කියන්නේ. සමුදය හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක්. ඊළඟට ඒ වගේම සමහර දේවල් වය වෙනවා, නිමා වෙනවා. ඒ කියන්නේ ඒ නිමාවේ සමහර දේවල් නිමා වීම හිත කරයි, සමහර දේවල් නිමා වීම අහිත කරයි. නමුත් හිත කරුවත් අහිත කරුවත් හටගත්ත දේ නිමා වෙනවා. එතකොට ඕක අවබෝධ කරගෙන ඉන්න එක්කෙනා සමුදයේදී ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නෙත් නැහැ, කම්පා වෙන්නේ නැහැ. වය ධර්මතාවයේ හැමුවේ කම්පා වෙන්නේ නැහැ. සමුදය වය ධර්මතාවයේ ධර්මතාවයක් හැටියට අවබෝධ කරගෙන අනිස්සිතෝච විහෙරති නච කිංච උපාදීති කියලා සතිපට්ඨාන දේශනාවේදී පැහැදිලි කරේ ඒකයි. අනිස්සිතයි. ඒ සමුදේදිත් උපේක්ෂායි වයදිත් උපේක්ෂායි. මොකද දන්නවා දැන් ගැඹුරු විදර්ශනාවට ගිහිල්ලා තේරුම් අරන් ඉන්නේ මේ සමුදේ වය කියන්නේ ධර්මතාවයක් කියලා, ලෝක ස්වභාවයක් කියලා. ඉතින් ඒක තමයි ලෝකේ යථා ස්වභාවයේ තේරුම් ගැනීම කියලා අපි විපස්සනා කියලා කිව්වේ. ඒක අනුමෝදනා කරන්න අපිට ඔබ වහන්සේ වැනි කල්යාණ මිත්‍රයෙක් අපේ ජීවිතේට
විදර්ශනාව ගැන මට තේරෙන විදිය කියන්නේ විදර්ශනාව කියන්නේ ජීවිතේ වගේ. බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිතේම පිළිච්ච දෙයක් වගේ තමයි විදර්ශනාව කියලා තේරෙන්නේ. මෙතෙන්දී මතව මේ ප්‍රශ්නෙට තව තොරතුරු ටිකක් එකතු කරන්න කැමතියි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ අපිට පේනවා ලෝකයට විවෘත වෙච්ච ජීවිතයක්. අපි ගත කරන්නේ ලෝකයට විවෘත වෙච්ච ජීවිතයක් නෝ. ගොඩාක් අය පොතපත කියෙව්වත් ධර්මයේ පිළිබඳව දේශන ඇහුවත් සමහර වෙලාවට අපි ජීවිතේ විවෘත වෙන්නේ නැහැ අනිත් අයත් එක්ක වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේම අපිට මම හිතන්නේ අනිත් අයත් එක්ක ඉඳලා ඒ කියන්නේ දුර්වල අයත් ඒ කියන්නේ මානසින් හැමදේම පොසත් අයත් දුර්වල අයත් ඒ අයත් එක්ක වැඩ කරලා මේක තව තවත් තේරුම් ගන්න කියලා මම හිතන්නේ මේ ධර්මයේ අත් එක්ක කියලා දෙන්නේ. ඒක නිසා මම හිතනවා විදර්ශනාව කියන එක ජීවිතයේ අර හැම මොහොතම මරණානුස්සතිය වගේම කියන්නේ මේ ධර්මය අහන් ඉඳලා අපි මේ මොහොතේ මේ ගියා නම් අපිට ලොකු හොඳ තැනක ජීවත් වෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. උභවහන්සේ මේ ධර්මය අපිට මේ තරම් විදියට පැහැදිලි කර දෙන ආකාරයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අපිට හිතෙනවා සමහරවිට පොඩි මේ කියන දේවල් සියල්ල මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැති වෙලා යන අනිත්‍ය දෙයක් නිසා අපිට පොඩි දුකක් ඇති වෙනවා. ඒකත් අනිත්‍යයි. අපි පාලි භාෂාව ඉගෙනගෙන ඉන්නේ. මේ අවස්ථාවේ ඔබවහන්සේට මේ ප්‍රශ්නෙට උත්තර දෙන ගමන්ම ආරාධනාවකුත් කරනවා. අනිත් අයගේ කැමැත්ත තියෙනවා නම් ඔබවහන්සේට හැකියාව තියෙනවා නම් අපිට මේ දැන් තාක්ෂණයේ දියුණු නිසා සමහර වෙලාවට මම දැකලා තියෙනවා වැඩසටහන් තියෙනවා ඔන්ලයින් තාක්ෂණය හරහා මේ පාලි භාෂාව උගන්වන ඔබවහන්සේට මේ බලන්න පුළුවන් YouTube එකේ චෙක් කරලා මාගන්දි කියලා වැඩසටහනක් තියෙනවා. මාගදී කෙනෙක් කරගෙන යන මාගදී. ඔව්. මාගදී. ඒ වගේ වැඩසටහනක් ඔබ වහන්සේට අපි වෙනුවෙන් මේ ලෝකෙ හැමතැනම ඉන්න අය වෙනුවෙන් අපිට කරගෙන යන්න පුළුවන් නම් මේ කාලේ මම හිතන්නේ මාසයක් දෙකක් විතර අපිට නිකන් ඉන්න වෙයි. දෙකක් සමහරවිට තුනක් විතර. ඊවල් වල නිකන් ඉන්න වෙන කාලය තුල අපිට ඒක අධ්‍යයනය කරගන්න පුළුවන්. මේකට වැඩිය ලොකු පිටුවහලක් වෙයි අපිට පොතපත තව කියවන්න. ඒක ලොකු දෙයක් වෙයි කියලා මම හිතනවා. ඔබ වහන්සේට දැන් පුළුවන් අපි වෙනුවෙන් මේ අදහස් ඉදිරිපත් කරන්න. මෙතන කාරණා දෙකක් ඉදිරිපත් වුණා. එකක් තමයි මේ අපිට විදර්ශනාව දියුණු කර ගැනීමේදී, ඒ කියන්නේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමේදී ජීවිතයේ මීට වඩා විවෘත තලයක පවත්වා ගැනීම කියන එක, විවෘතාලයක කියන එක මං හිතන්නේ මෙතන අදහස් කරේ මට වැටහුණු විදිහට. අපි හුඟක් වෙලාවට මේ අපි කැමති අය, අපිට මනාප අය, අපිට රුචි අය, අපි ජීවත් වෙන ආකාරයට ජීවත් වෙන අය මැද්දේ ගත කරන්න තමයි අපි කැමති. ඊට වඩා වෙනස් මට්ටම්වල අර කිව්වාගේ මානසික වශයෙන් දියුණුවෙන් අඩු අය චර්යාත්මක අංශ වලින් පහත් මට්ටමේ අය එක්ක කටයුතු කරන්න අපි කැමති නැහැ. ඒක නිසා අපි එවැනි පුළුල් සමාජ තලයකට විවෘත නොවි අපි එක්තරා උදකලාභාවයක අපි කැමති අය, අපිට මනාප අය, අපිට රුචි අය එක්ක කටයුතු කරන ගතියක්, එවැනි වටපිටාවක ඉන්න ගතියක් තියෙනවා. මෙතෙන්දී කාරණා දෙකක් පැහැදිලි කරන්න අවශ්‍යයි. ආරම්භක මට්ටමේදී නම් බුදුරජාණන් වහන්සේ ඒක එසේම නිර්දේශ කරනවා. කල්යාණ මිත්‍රාශ්‍රය තියාගන්න පතිරූප දේශයක ඉන්න කියලා. එතෙන්දී කියන්නේ යෝගියෙක් මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙන ආරම්භක අවස්ථාවේදී තමන් වඩාත්ම සුරක්ෂිත වටපිටාවක කටයුතු කරන්න ඕන කියලා. ඒක තමයි අර පාප මිත්‍රයන් අයහපත් පුද්ගලයන් එක්ක ගනුදෙනු කිරීම ආශ්‍රය නිශ්‍රය නතර කරලා කල්යාණ මිත්‍ර ආශ්‍රයක පවත්වා ගැනීම. ඊළඟට බණ දහම් ගුණ දහම් වැඩිවීමට යෝග්‍ය වටපිටාවක, ඒකට තමයි පතිරූප දේශ කියලා කිව්වේ. පතිරූප දේශයක වාසය කිරීම ඒක ආරම්භක අවස්ථාවේදී නම් අවශ්‍යයි. නමුත් ක්‍රමයෙන් අපි ගුණධර්ම වර්ධනය කර ගන්නකොට, මේ විදර්ශනා මට්ටමට එනකොට නම් ඔබ කියන කාරණේ හරි.
අපි විවෘත තලයක අපේ ජීවිතය පවත්ව ගන්න ඕනේ. එතකොට තමයි මේ ලෝකේ යථා ස්වභාවය අපිට හුඟක්ම ප්‍රත්‍යක්ෂ වෙන්නේ. කොයි කොයි විදිහට මිනිස්සුයෝ ලෝකයේ ජීවිතයේ තේරුම් අරන් ඉන්නවද? අපි මේ ලෝකයේ සහ ජීවිතයේ තේරුම් අරන් ඉන්න ආකාරය. ඊළඟට මිනිස්යන්ගේ ආචාර ධර්මීය පදනම කොයි විදිහට සකස් වෙලා තියෙනවද? අපි කොයි විදිහට මේක තේරුම් අරන් ඉන්නවද කියලා අපිට වඩාත් හොඳට අත්දැකීම් සහිතව මේ විශ්ව යථාර්ථයයි විශ්ව ආචාර ධර්මීය පදනමයි අඳුනගන්න විවෘත තලයක කටයුතු කිරීම නැත්නම් පොදු තලයේ කටයුතු කිරීම අපිට උපකාරී වෙනවා, උදව් වෙනවා. ඒක ටිකක් මොහුකුරාගිය යෝගියෙක් විසින් කළ යුතු දෙයක්. එහෙම නැතුව අර ප්‍රාථමික මට්ටමේදී වුණොත් තමන්ගේ ධර්ම මාර්ගයේ ඉදිරියට යෑම ටිකක් අඩාල වෙන්න පුළුවන්. මොකද ශක්තිමත් නොවන යෝගියෙක් විවෘත තලයක වැඩ කරන්න ගියාම එයත් චලනය වෙන්න ඉඩ තියෙනවා. ඒවයි ඒ චලනය වුණයින් පස්සේ එතකොට එයා යන්නේ ධර්ම මාර්ගයේ යනවා වෙනුවට එයා අර සමාජයේ පවතින යම් යම් දේවල් ඔස්සේ දිගට යන්න ඉඩ තියෙනවා. මං ඕකට සරල උදාහරණයක් කියන්න. මම දන්න කෙනෙක්, එයා සාමාන්‍යයෙන් මේ ධර්ම මාර්ගයේ වැඩපිළිවෙල ආරම්භ කර කෙනෙක්. නමුත් යාර ගොඩක් සමාජයේ බොහොම විවෘත තලයේ වැඩ කර කෙනෙක්. එයා අන්තිමට මේ සෝෂල් සර්විස් කරන එක්කෙනෙක් බවට පරිවර්තනය වුණා. අපි කියන්නේ මේ සමාජ සේවා කටයුතු කියලා. දැන් සමාජයට සේවය කිරීම නරක නැහැ, ඒක හොඳ දෙයක්. ලෝකත්ක චරියා කියලා දෙයක්. නමුත් දැන් එයා තමන්ගේ ධර්ම මාර්ගයේ වැඩ ටික ඔක්කොම නතර කරලා මේ සෝෂල් සර්විස් කරන කෙනෙක්, සමාජ සුබ සාධන කටයුත්තේදී සිටින කෙනෙක් බවට පරිවර්තනය වුණා. ඒ වගේ ඇතැම් සමාජ විශේෂේත්‍රයන් වලට ඇදී යන්න ඉඩ තියෙනවා යෝගියා මේ ධර්ම මාර්ගයෙන් පිටපැන. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ ආරම්භක තලයේදී තමන් හරියට මේ ධර්ම මාර්ගය අවබෝධ කරගෙන ප්‍රමාණවත් තරම් ශක්තිමත් වෙනකම් මේ කල්යාණ මිත්‍රාශ්‍රේක පමණක්, පතිරූපදේශේක පමණක්, අරඤ්ඤගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව කියන එක්තරා සංවෘත සමාජ වටපිටාවක, විවෘත සමාජ වටපිටාවක නොවන තැනක කටයුතු කරන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. හැබැයි ඒක හොඳට ශක්තිමත් යම් ප්‍රමාණයකට ශක්තිමත් වුණාම බය නැතුව අර විවෘත තලයට යන්න පුළුවන්. විවෘත තලය කියලා කිව්වේ ඔය සියලු අසුතෝ අපුතුජනලයි, සුතවාරිය ශාවකලයි, සේකලා අසේකලා ඔක්කොම ලගින් යුක්ත පොදු සමාජය, පොදු ජීවන චර්යාව, පොදු සමාජ තලය. ඉතින් ඒකට යන්න පුළුවන්. ඒකට ගියාම අපි මේ කතා කරන කාරණා හොඳ සීනුවනින් හිටියොත් මේ කතා කරන කාරණා තවදුරටත් ප්‍රත්‍යක්ෂ වෙනවා. හැබැයි විවෘත තලයේදී සීනුවනින් නොහිටියොත් ඒකයි කියන්නේ. දැන් සිහිනුවන වගේ දේවල් හොඳට ශක්තිමත්ව වර්ධනය කර නොගත්ත කෙනෙක් විවෘත තලයට ගියොත් එයා එතෙන්දී එයාට සිහිනුවන පවත්වන්න බෑ, ප්‍රකම්පණය වෙලා ධර්ම මාර්ගයෙන් පිටපනින්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔය කියන කාරණේට මට පියවර දෙකකින් තමයි පිළිතුරු, මේ කියන්නේ මේක සාකච්ඡා කරන්න වෙන්නේ. පළවෙනි පියවරේදී පළවෙනි පියවරේදී තමන් ඇහෙන්නේ නැද්ද? තම තමන්ගේ ප්‍රදේශවල තියෙන යම් යම් සිග්නල් වීක්නස් බලපානු. මේ දැන් මේ දවස්වල මේ ඇහෙන්නේ නැද්ද?
අනිත් පැත්තම ඇහෙනවා. මේ දවස්වල තව එක ගැටලුවක් අපි අඳුනගෙන තියෙනවා. මේ බොහෝ දෙනෙක් මේ විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන නිසා ඒ විද්‍යුත් මාධ්‍ය වල යටිතල පහසුකම් වලට දරා ගන්න බැරි මට්ටමට මේ විද්‍යුත් මාධ්‍ය භාවිතා වෙනවා මේ දවස්වල. දැන් අපේ රටේ තියෙන එක ගැටලුවක් තමයි එක ටවර් එකකින් සමහර වෙලාවට ඒගොල්ලෝ නිර්දේශ කරන්නේ ෆෝන් 10,000යි. නමුත් එක සැරේට ඒ ටවර් එකට ෆෝන් 20,000ක් විතර මේ සම්බන්ධතා හැදෙන. ඊට පස්සේ මේක හිර වෙනවා. අර ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයට මේක දැන් ක්‍රියාත්මක වෙනෝනේ. දැන් හැමෝම ගනුදෙනු කරන්නේ මේ විද්‍යුත් මාධ්‍ය හරහානේ. දුරකථන, අන්තර්ජාලය මේව හරහා. ඒතර මේක එක සැරේට සමහර වෙලාවට ඇහෙන්නෙම නැතුව යනවා. ඩිස්කනෙක්ට් වෙලා යනවා මුළු සිස්ටම් එකම හිර වෙලා. ඊට පස්සේ ආපහු මේ වෙලා තමයි සමහර වෙලාවට කනෙක් වෙන්නේ. ඒ වගේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මොකද දැන් පමණ ඉක්මව මේ දවස්වල මේ තාක්ෂණික මාධ්‍ය යටිතල පහසුකම පාවිච්චි වෙනවා. ඉතින් සමහර විට අපිට එහෙම වෙනවා. දැන් අපි දුරකථන වල කතා කර කර ඉන්න වෙලාවල් වලට සමහර වෙලාවට ඇහෙන්නේ නැතුව යන ප්‍රශ්නේ ඕක ඉන්නේ. ඉතින් හැම එකෙම ධාරිතාවක් තියෙනවා. ඒ ධාරිතාව පනිනවා මේ දවස්වල. මේ 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 ඇති වෙච්ච වටපිටාව නිසා සමහර දේවල් වල ධාරිතාව 100 නෙමෙයි 200ට විතර ගිහිල්ලා. සමහර ඒවා නම් 150ට බැහැලා අඩු වෙලා එහෙම තියෙනවා. ඇති වෙච්ච වෙනස අනු. ඒ නිසා සමහර විට මේ ඇහෙන්නේ නැති සමහර ඇත්තන්ට ඇහෙන්නේ සහ සමහර ඇත්තන්ට නැහෙන්නේ. මොකද රටවල් වෙනස්නේ. අපි මේ මුළු ලෝකෙම අය එකතු වෙලා නෙමෙයි කතා කරන්නේ. ඉතින් සමහර විට තම තමන්ගේ ප්‍රදේශවල භාවිතයේ වැඩි නම් එතෙන්දි ටිකක් අර සන්නිවේදන මේ මේක සුසාරතාවේ අඩු වෙනවා. හොඳයි, මේ අපි කතා කරමින් හිටි කාරණේ මට පියවර දෙකකින් පැහැදිලි කරන්න පුළුවන්. එකක් තමයි යෝගී ජීවිතයේ මේ ධර්ම මාර්ගය යනකොට ආරම්භක පියවරේදී සුරක්ෂණයක් අවශ්‍යයි. කල්යාණ මිත්‍රාශ්‍රයකම ඉන්න ඕන, පතිරූප දේශයකම කටයුතු කරන්න. එහෙම කළොත් තමයි Tamanට මේ මූලික කුසලතා වර්ධනය කරගන්න පුළුවන්කම තියෙන්නේ. මූලික කුසලතා වර්ධනය කරගත්ත කෙනෙකුට විවෘත තලයට යන්න පුළුවන්. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් නොවන, සත්පුරුෂයන් නොවන ඕනෑම පුද්ගල කණ්ඩායමක් මැද්දේ කටයුතු කරන්න පුළුවන්. පතිරූප දේශයක් නොවන තැනක ජීවත් වෙන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි විවෘත තලය කියලා අපි ඔතන අදහස් කරේ. ඉතින් ඒක නිසා ඔය දෙකේම දෙවෙනි තලයට එන්න කලින් පළවෙනි තලයේ කටයුතු කරලා මූලික කුසලතා ටික වර්ධනය කරගන්න ඕන. අවම වශයෙන් අපි මේ කතා කරන විදර්ශනාව ඇති කරගන්න ඕන. ලෝක ස්වභාවය ගැඹුරින් අවබෝධ කර ගැනීමත්, ඒ වගේම විශ්ව ආචාර ධර්ම පද්ධතිය අවබෝධ කර ගැනීමත් තියෙන්න ඕන. ඥානයේ පැත්තෙන්. අනිත් පැත්තෙන් සිහිය කියන එක ඉතාම වැදගත් කුසලතාවයේ සති mindfulness. ඒක නැති තැන නම් විවෘත තලයට ගියොත් සිහිනුවන නැති කෙනෙක් කඩා වැටෙනවා. සිහිනුවන පවත්ව ගන්න බැරුව ගියොත්, මොකද විවෘත තලය කියන තැන විවිධ අයකින් යුක්තයි, විවිධ චර්යාවන්ගෙන් යුක්තයි, විවිධ කතා බහෙන් යුක්තයි, විවිධ ස්වභාවයන්ගෙන් යුක්තයි. ඒවා මේ අර සංවෘත තලයේදී වගේ, කල්යාණ මිත්‍ර සමාජයකදී වගේ විවෘත සමාජයට ගියාම හැමෝම මේ ආදරණීය වචන, ගෞරවනීය වචන කතා කරන්නේ නැහැ. එතන කතා කෙරෙන වචන මේ ආදරණීය ගෞරවනීය වචන කතා කරෙන්නත් පුළුවන්, රළුපරළු වචන කතා කරෙන්නත් පුළුවන්. මොකද ඒක විවෘත තලේ. එතෙන්දී සිහිනුවන පවත්ව ගන්න බැරි වුණොත් යෝගියට, ඒ කුසලතාවේ වර්ධනය නොවි තිබුණොත් මොකද වෙන්නේ? එතෙන්දී ආවුල් වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඒ ඥානය, ඒ ශික්ෂණය යම් ප්‍රමාණයකට ගොඩනගාගෙන විවෘත තලයට යා යුතුයි. විවෘත තලයට අනිවාර්යෙන් අප යා යුතුයි. ඒක මෙතෙන්දි විශේෂයෙන් මතක් කරන්න ඕන. අපි මේ යෝගී ජීවිතේ අපි ගොඩනගාගත්ත මේ සීක නැත්නම් අසීක ජීවිතේ
සීක ජීවිතයත් අසීක ජීවිතයත් දෙකම ගත වෙන්නේ ওই විවෘතතාලේ. අපිට මේ මුළු ජීවිත කාලය පුරාම කැලෑවැදිලා සාමාන්‍ය සමාජයෙන් අයින් වෙලා කිසිම කෙනෙක් නැති හුදකලා තැනක ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය සමාජය තුල තමයි අපිට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් එතෙන්ට එන්න එනකොට සාමාන්‍ය සමාජය තුල ගත කරනකොට ඊට අවශ්‍ය ශක්තිය කුසලතා අපි වර්ධනය කරගෙන තියෙනවා. විශේෂයෙන් මූලික ගුණාංග තුන සති ධම්මවිචේ විරිය. සති සම්බොජ්ජංග ධම්මවිචේ සම්බොජ්ජංග විරිය සම්බොජ්ජංග. ඔය තුන. සිහියයි ප්‍රඥාවයි වීරියයි. හැමතැනම බුදුපියාණන් වහන්සේ ඔය තුන තමයි මූලික කුසලතා හැටියට පෙන්වන්නේ. සතිපට්ඨාන සූත්‍රයේදීත් කිව්වේ ආතාපි සම්පජානෝ සතිමා කියලා. සතිමා කිව්වේ සිහිය, සම්පජානෝ කිව්වේ ප්‍රඥාව, ආතාපි කිව්වේ වීරිය. බොජ්ජංග ධර්මවලදී සති ධම්මේචේ විරිය. ওই විදිහට දේශනා කරලා තියෙන එක. ඔය තුන ගොඩනගා ගත්ත කෙනාට සාමාන්‍ය විවෘත තලයක විවෘත සමාජයක ගිහිල්ලා වැඩ කටයුතු කරන්න පුළුවන්. තමන් ධර්ම මාර්ගයෙන් පිටපණින්නේ නැහැ. හොඳයි. තවත් අපිට සාකච්ඡා කරන්න දේවල් තියෙනවද? දෙවෙනි කාරණේ ඒක ටිකක් සැලකිල්ලට බලමු. ඉතින් මාගදී තියෙනවා නම් මාගදී පාඨමාලාවට එකතු වෙන්න. මට මේ ඒකටම උත්තරයක් හරියටම කියන්න බෑ. මට පාලි ප්‍රවීණතාව පිළිබඳව යම්කිසි වැඩපිළිවෙලක් කරගෙන යන්න පුළුවන්ද කියලා ඒ හේතු දෙකක් තියෙන එකක්. මට තියෙන කාල වේලාව සහ ඔබට තියෙන කාල වේලාව, ඒකත් අපිට සැලකිල්ලට ගන්න වෙනවා. කොහොම වුණත් ඒ ගැන මේ අපේ යෝගින් අදහස් ඉදිරිපත් කරන්න දැනට යන එහෙම පාඨමාලාවක් තියෙනවා නම් මම ඔය නමින් ඕක අහලා තියෙනවා. මමුත් ඒ පාඨමාලාව මම අධ්‍යයනය කරලා නැහැ. ඒකට එකතු වෙන්න. මාගදී කියන්නේ පාලි භාෂාවටනේ. පාලි භාෂාව හදාරන වැඩ පිළිවෙල. ඒක බොහොම හොඳයි. අත් වශයෙන් පාලි ඉගෙන ගන්න පුළුවන් නම් හරිම හොඳයි. පාලියෙන් ධර්මයේ කියවන්න පුළුවන් නම් මේ තියෙන ගැටලු හුඟක් ඉවත් වෙනවා. දැන් අපි කියවන්නෙම නැහැ මේ අනිත් අය ලියලා කියලා තියෙන දේවල්. දැන් මම නම් කියවන්න කිසිම උත්සාහයක් දරන්නේ නැහැ. මොකද ඒවයි පරිවර්තන පවා බොහොම අවුල් සහගතයි. ඒක නිසා මම පාලියෙන් විතරයි කියවන්නේ. බොහොම කලාතුරකින් අටුවාව කියවනෝ. අටුවාවත් ඉතින් පාලියෙන් තියෙන්නේ. මුල් සූත්‍ර ආශ්‍රයෙන් තමයි ධර්මයේ තේරුම් ගන්න. එතෙන්ට ගියාම ඇත්ත වශයෙන්ම ඉතාම පැහැදිලිව මේ සූත්‍ර පිටකය මහරහතන් වහන්සේලා සකස් කරලා තියලා තියෙනවා. ඉතින් කෙනෙකුට පාලි හදාරන්න පුළුවන් නම් හුඟක් හොඳයි. නමුත් මම කියන්නේ පාලි ඉගෙන ගැනීම නිවන් දැකීමට නම්, ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයේ හරියට තේරුම් ගැනීම සඳහා පාලි භාෂාව අත්‍යවශ්‍ය වන්නේ නැහැ. ඔබට හොඳ කල්යාණ මිත්‍රයෙක් හමු වුණොත් පාලි භාෂාව නැතත් මේ සූත්‍ර විනය අභිධර්ම මේ ත්‍රිපිටකයේ සම්පූර්ණ නොකියුව ඔබට විශ්ව යථාර්ථය තේරුම් ගන්න පුළුවන් නම් සහ විශ්ව ආචාර ධර්ම පද්ධතිය අවබෝධ කර ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒකයි. ඉතින් කමක් නැහැ, අතිරේක කුසලතාවක් හැටියට පාලි භාෂාව හදාරන්න උත්සාහයක් දරනවා නම් ඒක හොඳයි. මට මේ කාර්ය කරන්න පුළුවන්ද කියලා මම හිතලා බලන්න වෙනවා. ඔය අත්තංගෙනුත් අදහස් ලියලා තියන්නේ. එතකොට ඒක මං සලකලා බලන්න. හොඳයි. වෙනත් අපේ විදර්ශනාවට අදාළව මොන හරි අපේ කල්යාණ මිත්‍රයන්ට තියෙනවද? මේ විදර්ශනා මාතෘකාව තවදුරටත් ඉදිරියට යා යුතුද කියලත් මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඕනේ තවත් කිලෝද වැඩිපුර සාකච්ඡා කරන්න හොඳයි කියලා මට අදහස් තිබෙනවා. අනිත් අය අදහස් කියන්නේ කියලා කියන මේලා. එහෙමයි ස්වාමීන් වහන්සේ, විදර්ශනාව ගැන තව පොඩ්ඩක් අපි සාකච්ඡා කරන්න හම්බවෙන්නේ. හොඳයි නේ. හොඳයි. එහෙනම් අපි විදර්ශනා මාතෘකාව මේ ඉදිරියට ගමු. තව ටිකක් දුරට කතා කරොත් හොඳයි කියලා. ඔව්, මට තේරෙනවා මේ වගේ දැනගන්න අපිට කරුණ. දැන් විදර්ශනාවේ මූලික ශේත්‍ර දෙක ඔයත්තන්ට වැටුණානේ. මූලික ශේත්‍ර දෙක වෙන්නේ විශ්ව යථාර්ථය අවබෝධ කර ගැනීම සහ
විශ්ව ආචාර ධර්ම පද්ධතිය අවබෝධ කර ගැනීම කියන එක. දැන් ඒ දෙකෙන් තමයි එකක් විජ්ජා එකක් චරණ. විජ්ජා චරණ දෙක එන්නේ ඔතනින් තමයි. විජ්ජා කියන්නේ විශ්ව ආචාර ධර්ම පද්ධතිය අනුනාගේ විච යථාර්ථය අවබෝධ කර ගැනීම. චරණයට අදාළව ගත්තම විශ්ව ආචාර ධර්ම පද්ධතිය අඳුනා ගැනීම. විද්‍යාචරණ බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට විද්‍යාචරණ සම්පන්නෝ කියනවනේ. ඒතකොට ඒ දෙක ගැඹුරෙන් ගැඹුරෙන් අවබෝධ කරගන්න මේ උත්සාහ කිරීම මම හිතන හොඳයි. තව ටිකක් මම ඊට අදාළ දේවල් ටිකක් එහෙනම් ඉදිරියේදී සාකච්ඡා කරමු. මම හිතනවා ඥාන සූත්‍රය වගේ දෙයක් මේ කතා කිරීම සුදුසුයි කියලා බලන්න පුළුවන්කම තියෙන ඇත්තෝ ඥාන සූත්‍රය පොඩ්ඩක් කියවන්න. මම තියෙන තැන කියන්නම්. මේ විදර්ශනා කරන වෙලාවල්වලදී අපිට හමුවන අවස්ථාවල් ඇති වෙන සිතුවිලි අපි සාමාන්‍ය ජීවිතයේදී අපිට ලැබෙන දේවල් අනුව අපි ඒ විදර්ශනාව වැඩි දියුණු කරගන්න විදිය ඒ වගේ සෝනාසයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඔව් ඒක හරි. දැන් අපිට වැදගත් වෙන්නේ අපි දැන් ස්කන්ධ තේරුම් ගත්තම ස්කන්ධ විදර්ශනා කරන ආකාරය. සලායතන ක්‍රියාත්මක වෙද්දී ඒක විදර්ශනා කරන ආකාරයනේ. ඔව් එහෙමයි සෝනාස. ඒ පැත්ත තමයි අපිට හුඟක් වැදගත් වෙන්නේ. අපි වැදගත්. මේ පැත්ත ටිකක් ඉදිරියට හිමුක් අනිත්‍යයක් කැමති නම් මොන සූත්‍රය ගැනද අද කතා කරේ? දැන් ස්වාමීන් වහන්සේ බලන්න කියපු එක වෙන්න ඇති නේද? ඥාන සූත්‍රය. එහෙම ඕ ඥාන සූත්‍රය ඉන්න මං ඒක තියෙ ඒක ඥාන සූත්‍රය. එහෙම ඕ ඒක ඇතුළත් වෙන්නේ මේ සංයුත් ගයන්නත් ජයන්න නෑ ඥාන ඔය අර පඨම ඥාන ဒုတိය ඥාන තතිය ඥාන ආදී වශයෙන් කියන්නේ ඥාන කියලා අපි ඥාන අන්නේක ඒක අංගුත්තර නිකායේ නවක නිපාතේ අංගුත්තර නිකායේ එකේ නවක නිපාතේ අටක නෙමෙයි නවක නිපාතේ ධම්මනගර සිංහල පරිවර්තන තියෙනවා නේද? ඔව් බුද්ධ ජයන්ති පොත් තියෙන. නවක නිපාතේ මහා වර්ගයේ 5 වෙනි සූත්‍රයේ. බුද්ධ ජයන්ති පොත්වල තියෙන ඥාන නිස්සය සූත්‍රය කියලා. එනත් ඒවයි ඥාන සූත්‍රය කියලා ඇති. අංගුත්තර නිකායේ නවක නිපාතේ 4 වෙනි වර්ගයේ මහා වර්ගයේ 4 වෙනි වර්ගයේ 5 වෙනි සූත්‍රය. ටිකක් කියවල බලන්න. ආ? ඥාන නිස්සය කියලා තියෙන්නේ මියා. ඔව් ඥාන නිස්සය තමයි. හරි. බුද්ධ ජයන්ති පොත්වල තියෙන්නේ එහෙම තමයි. ඥාන නිස්සය කියලා. පස්වෙනි සූත්‍රයනේ. හොඳයි වෙනත් අද අපේ සාකච්ඡාවට සහභාගී වෙලා ඉන්නේ නැත්තන්ට මේ වෙලාවේ අහන්න යමක් තව තියෙනවා නම් විමසන්න නැත්තම් අපි අද දහම් හමුව නිමා කරමු. කොසයි ස්වාමීන් වහන්සේ කෙටි ප්‍රශ්නයක්. ඔව්. හමුදා වගේ සීත ප්‍රදේශයක ඉන්නකොට සීත ඉරිප්පුව මාස 4ක් 5ක් වගේ ගත වෙනවා. ඒක තමයි යථාර්ථය. කීප දෙනෙක් මේ රට අතරලා යනවා උෂ්ණ පළාත්වලට. ඔව්. ඒක ඉවසීමේ ඒක මේ යථාර්ථය හඳුනාගෙන ඉවසීමෙන් ඉතිවෙයි. ඒක ඉවර වෙලා ඊට පස්සේ
වෙනත් විද්වක් හට ගන්නවා. එහෙම අවස්ථාවකදී අර මේ රටින් පිට වෙන්න හැර ඒකට මේ ඒක පිළිගෙන මේ යථාර්ථය හඳුනාගෙන දැන් මෙතන මට කාරණේ පැහැදිලි. මේ අපි දැන් විදර්ශනා මාතෘකාව ඇතුළට මෝක ගමු ඔය කාරණේ. එතකොට දැන් ඍතු විපර්යාස කියන්නේ මේ රූප ධර්මවල විපරිණාමනේ අපි ගණන් ගන්න. ඔකට විපරිණාම කියන්නේ කාලගුණ දේශගුණ තත්ත්වයන් වෙනස් වෙමින් යනු, චක්‍රීය විදිහට වගේ වෙනස් වෙමින් යන. එතකොට මේ රූප ධර්ම එක්ක අපි ජීවත් වෙනවා, රූප ධර්මත් එක්ක. ඒ රූප ධර්ම සමහර වෙලාවට අපිට අපේ දරා ගැනීමේ සීමාව පනින වෙලාවල් තියෙනවා. ඒ රූප ධර්මත් එක්ක අපිට පවතින්න බැරුව යනවා. අපේ තියෙන අපේ ස්වභාවය, දැන් සීත ඍතුවේ සමහර සතුන් නම් ওই හිමේම හිම යට ජීවත් වෙන සතුන් පවා ඉන්නවා. ඒගොල්ලෝ ඒ තරමට ඒගොල්ලන්ගේ දරා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මිනිස්සයා ගත්තම අපිට දරා ගැනීමේ හැකියාව නැහැ. එතනින් එහාට ගියොත් අපි මැරෙනවා සීතලෙන්. එතකොට ඒ తත්වය අපි තේරුම් ගත්තා, රූප ධර්මය තේරුම් ගත්තා. ඒතර රූප ධර්මය ගැන අපේ කිසිම ක්ලේශයක් නැහැ. මෙතන තියෙන විශේෂත්වය ඒකයි. අපි ඒ ගැන කිසිම උපේක්ෂයි. අපි දන්න රූප ධර්මවල හැටි මෙහෙමයි කියලා. ඉතින් අපි දරා ගැනීමේ සීමාව පනිනකොට ඊට අදාළ කිසියම් ප්‍රතිකර්මයක් කරනවා. එක්කෝ හීටර් එකක් පාවිච්චි කරනවා, සමහර වෙලාවට සීත ඍතුවේදී හීටර්ස් පාවිච්චි කරනවානේ. එහෙම නැත්නම් අපි ඍතුව අපිට ඒ ඍතුව දරා ගැනීමේ නොහැකියාව වෙනකොට ඒ වෙනත් ප්‍රදේශයකට අපි යනවා. දැන් සංචාරක කුරුල්ල පවා ඒගොල්ලන්ගේ ස්වභාවය එහෙමනේ. සමහර සතුන් දරා ගන්නවා, සමහර අයට දරා ගන්න බෑ. ඒ විරුද්ධ වෙනස් වෙනකොට ඒගොල්ලෝ වෙනත් පැත්තකට යනවා. ගිහිල්ලා එහෙ ගත කරලා ආපහු අර විරුද්ධ වෙනස් වුණා මෙතෙන් තෙනවා. මේක අපේ විදර්ශනාවේ එක අපේ ධර්ම මාර්ගයත් එක්ක ගැටුමක් නෑ. මේකේ ගැටීමක් නෑ. හැබැයි ගැටෙන්නේ අපි ඔය ධර්මතාවයේ විපරිණාම ධර්මතාවයේ අවබෝධ කර නොගත්තොත් තමයි. ඒ අවබෝධ කරගෙන ඒ රූප ධර්මත් එක්ක පවතින්න අපිට පුළුවන්. ඒ සඳහා යම් උපක්‍රමයක් යොදා ගන්න උනත් පුළුවන්. යම් කිසි දෙයක් පොරව ගන්න. නමුත් පොරවගෙන යමක් පෙරවගෙන ඉඳීමෙන් පමණක් ඔය සීතලට ඔරොත්තු දෙන්න බැහැ. එතකොට අපි හීටර් එකක් පාවිච්චි කරනවා. හැමතෙම ඒ හීටර් එකිනුත් පවතින්න බැරුව යන. එහෙමනම් අපිට සිද්ධ වෙනවා ඒ ඍතුව පවතින ඒ ප්‍රදේශය අතහැරලා වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා ජීවත් වෙලා නැවත ඒ ඍතුව වෙනස් වුණායින් පස්සේ ඒ ප්‍රදේශයට එන්නේ. එතකොට ඒක අපේ ධර්ම මාර්ගයත් එක්ක ගැටුමක් නැහැ. ඒක හොඳයි. එහෙමනම් අපි අදට දහම් හමුව නිමා කරමු. අද මම කතා කර දේ ඊටාම සාරාංශ වශයෙන් ඉදිරිපත් කරලා දහම් හමුව නිමා කරන්න. අද අපි අවධානයට ලක් කළේ විපස්සනාවේදී නැත්තම් ගැඹුරු නිවැරදි දැක්ම ඇති කරගත යුතුයි විශ්වාචාර ධර්ම පද්ධතිය පිළිබඳව. ඉතින් බුදුරජාණන් වහන්සේ එය ඉදිරිපත් කළ ආකාරය සාමාන්‍ය ලෝකයේ ආචාර ධර්ම කියන ඒවා ඉදිරිපත් වෙනවා. මේ කළ යුතුයි, මේ නොකළ යුතුයි, මේ හොඳයි, මේ නරකයි ආදී වශයෙන් මේ එතික්ස් කියලා ආචාර ධර්ම කියලා කොටසක් සාමාන්‍ය ලෝකයේ ඉදිරිපත් කරනවා. නමුත් බුදුදහම ඊට වඩා ගැඹුරු තලයකට ගිහිල්ලා මේ ආචාර ධර්ම කියන කාරණේ පැහැදිලි කරනවා. එතකොට විපස්සනාවට අයිති වෙනවා, විදර්ශනාවට අයිති වෙනවා අන්නේ ගැඹුරු විශ්ව ආචාර ධර්ම පද්ධතිය අවබෝධ කර ගැනීම. ඒක අවබෝධ කර නොගත්ත කෙනා නැවත නැවත දුකටපත් වෙනවා. නැවත නැවත මේ ගැටලු ඇති කරගන්න. ඉතින් අද අපි අවධානයට ලක් කළේ ওই කාරණේ. හොඳයි.
එහෙමනම් අදට අපේ දහම් හමුව අපි මෙතකින් නිමා කරනවා. හෙටත් සුපුරුදු ආකාරයෙන් විදර්ශනාව පිළිබඳවම තව ටිකක් අපි සාකච්ඡා කරන්න, විශේෂයෙන් අර ප්‍රායෝගිකව මේ විදර්ශනා වැඩිම කෙසේ කළ යුතුද කියන ඒ මාතෘකාව තමයි අපිට හුඟක් වැදගත් වෙන්නේ. ඒ මාතෘකාවට අදාළව තව ටිකක් මේ විදර්ශනා මාර්ගය එලිපෙහෙලි කරගන්න අපි හෙටත් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත් වෙනද වගේම ලෝකේ පුරා විවිධ තැන්වල ඉඳගෙන අන්තර්ජාලය හරහා මේ කාර්යයට සම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම මේ විදර්ශනා මාර්ගය හොඳින් විවර කරගෙන සියලු නාම රූප ධර්මයන් කෙරෙහි උපේක්ෂා වීමෙන් ඇති කරගන්නා වූ අනිශ්චිත භාවයේ නොබැඳීම, උපාදාන නිරෝධේ තුලින් භව නිරෝධයත්, එයින් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරෝධයත් කරගෙන මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනා උදා වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දෛ තෙරුවන් සරණයි.